ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. පූර්ව කඩම් වැදින මනමාලි වල කෝහල් ගත කරලා. ලොස්ම නේන්න. කිවලමන් මොකද කියලා ලුසි. නැකතට පෝරුව නැගීම පෝරුවට නැගීමට ගියේ මංගලයෝ වල පූර්ව කඩා වැටීම නිසා රෝහල් ගත කර තිබේ. මේ සිදුවීම සැලසුම් සාගතව සිදු කරන ලද්දක් බව මේ වන විටත් අනාවරණය වී ඇත. මොකද යන්නේ ඔබ දින සැලසුම් සාගත බව මොකට ආගන්නක මේක තමයි මරුම කෑල්ල. මේ පෝරුව ඉදි කිරීම බාරව කටයුතු කළ පුද්ගලයා මනාලියගේ පළවෙනි පෙම්වතා බව මනාලියගේ ඔව් හරියටම මොකද මනාලියගේ පළමු පෙම්වතා බව හෙළිවි ඇති අතර ඔහු සිය පැරණි පෙම්වතියගේ පරිගැනීම සඳහා මේ කඩා වැටෙන පෝරුව ඉදි කර ඇත. මාර පුරක් යකෝ. හැබැයි යාදරි මේ පෝරුවක් කඩාගෙන වැටුණයි කියලා ඉතින් මේ ස්පිරිතල් තරම් ගිනියන් දෙයක් නැහැ නේද ඉතින් ඒක. ඉතින් උසත් නැහැ. ඕන්න කපුලක් කැමරේ ඇත්ත උරුප්පේ. මේ කොල්ලා ඒවා හොඳට ප්ලෑන් කරලා තියෙන්නේ. පෝරුව ඇතුළට දාලා තියෙන නීදුරු කඩ. පෝරුව වැටිලා මේ පෝරුවේ වැටිලා නීදුරු කඩ යන තමයි දෙන්න මේ ස්පිරිතල් ගිනියන් තියෙන්නේ. මාර ලොස්වඩන්නේ ඒක. ඒ ජාන්දනි පොරුව වලට විදුරු කොට දානවා කියලා මම හිතුවේ අදමනේ පොරුව වලට දාන්නේ බුලත් කොළ එහෙම නැත්නම් වී පොරි ද වෙලාවට මගේ යාළුව හිටියේ නැහැ ওই විදිහට අපපදින කාලේ අනේ අනේ මේ ඔය වගේ මෝඩ ප්‍රේමවන්තයෝ මට හිටියේ නැහැ ඈ හිටියේ නැතුව ඇති එකෙක් අහ හිටියේ නැද්ද එකෙක් හිටියා කවුද ඒ මෝඩයා ඒක තමයි මම කතාද බැන්නේ ඈ වයසතරනේ මේක වෙනකොට තමයි මේ නිවුස් එක හම්බුනේ. අජන්දි. දුවෝ අකාද බන්දර දෙල්ල දැන් ඌර මනමාලියෙක් ඉන්නොත් මනමාලියෙක් නැති වුණාට කමන්නේ නෑ නේ අපි අනෙක් කබඩ කඩේ තුරුක ප්ලෑන් කරමු. මනමාලියෙක් හදිසි හම්බුණා. එමිලියා කිව්වා අපි ඉක්මනට බඳින්න කියලා. කිසි ප්‍රශ්නයක් නෑ පෝස්ට් වෙඩින් එකක් අරගෙන බල්ලලා දෙන්න. අම්මෝ ඔන්න ඔය වචන තමයි මට දිරවන්නෙම නැත්තේ. පෝස්ට් පැහැනකොටත් මගේ ඇඟේ මාළු නටනවා. හරි හරි. ඩොරින් මේ මට දෙන්නකෝ සීනි 250යි ලුණු 250යි හාල් කිලෝ එකක් එපා කිලෝ භාගයක් දෙන්න තව තක්කලි 100යි මොකද සාගරික කවුදද අද හැම එකෙම ටික ටික ගන්නෙ නෑ අනේ ඉතින් දන්නේ නැද්ද වැඩිය ගෙනිච්චාම කල් තියා ගන්න බෑනේ හාල් වගේ දේ වැඩියෙන් ගත්තා කියලා අහක දාන්න ඕනේ නෑනේ එතකොට සීනි ලුණු වගේ දේවලුත් එහෙම ඔයා ගත්ත වැඩි හරියක් ඒ වගේ ඔන්න තක්කාලි වගේ දෙයක් නම් ගානට ගත්තට කමන්නේ මම බඩු ගන්න මට ඕන ප්‍රමාණයෙන්නේ ඔයාට දෙන්න පුළුවන් නම් දෙන්න නැත්තම් නිකන් ඉන්න මනුස්සකමට ඇහුවේ. ඔකට ඔච්චර කේන්ති ගන්න ඕනේ. මට ඇත්ත කියන්නේ සාගරිකා. මොහන්ට රස්සාව නැති නිසා ගෙදර සල්ලි නැහැ නේද? මොකද සල්ලි නැත්තේ? අපේ ගෙදර ඕන තරම් සල්ලි තියෙනවා. ආ ඇත්තද? එහෙමනම් දෙන්නකෝ මේ ටිකට රුපියල් 180ක් විතර. මේ ඩොරින් මං එච්චර සල්ලි ගෙනල්ලා නැහනේ මෙතන තියෙන්නේ 126යි මං ඉතුරු සල්ලි ටික හවසට ගෙනල්ලා දෙන්න දැන්ට මේක තියාගන්න සාගරිකා අපි පිටමින්ස් කියලා හිතාගෙන දුම් වැඩ කරන්නේ ආ මට තේරෙනවා සාගරිකා ඔය මේ දවස්වල අමාරුවෙන් ඉන්නේ කියලා මට සල්ලි එපා ඔයා මේ බඩු ටික අරන් යන්න නෑ මට සල්ලි ප්‍රශ්නේ නෑ ඩොරින්
මං ඉතුරු සල්ලි හවසට ගෙනත් දෙන්න. ප්‍රශ්නයක් තිබුණත් නැතත් මට සල්ලි එපා. ඔයා මේක අරන් යන්නකෝ. Thank you, Dorin. හෙට දවසේ අපද දෙනා අදවාගෙම හමුවිය යුතුවේ. අද අම්මා මන මොකද බං? හරියට නිකන් ලෝකෙම තියෙන ප්‍රශ්න ටික ඔක්කොම ඔළුවේ තියන් එනවා වගේ. නෑ අංකල්, ප්‍රශ්න ලෝකයක් ඔළුවේ තියන් ඉන්නේ. අම්මා, ඔබ දැන් කතා කරන විදිහත් වෙනස් කළා නේ. ඒවා හිතලා කියන ඒවා නෙමෙයි අංකල්, බොක්කෙන් මෙන ඒවා. මනම් දැන් මොකද උඹගේ ආර්ථික තත්ත්වේ? ආර්ථික තත්ත්වෙද? කිසිම ආදායමක් නෑ අංකල්. අවුට් ගොයින් විතරයි, ඉන්කමින් නෑ. වෙරිම තමයි. සීන කඩේ තිබ්බනම් උඹට රජෙක් වගේ ඉන්න තිබුණා. ඔව් අංකල්, මාත් දැන් එන ගමන් කල්පනා කර කර ආවේ ඒක තමයි. මොනවා කරන්නද? කර්මය තමයි. මේ සීන පුතාගේ සංගීත වැඩවලට පහුගිය ටිකේම පිටිකැස් වෙලා හිටියින්ද මට උඹලා ගැන හොයලා බලන්නවත් බැරි වුණා බා. ඒත් ඉතින් සීන කඩේ හිටපු MD හැටියට මමගේ යුතුයකම් පැහැර හරින්නේ. උඹට මේ ටිකේ වියදම් යනවත් වැඩි නේ. මේ රුපියල් 10 තියාගෙන. Thank you uncle. මම බොරුවට මේක එපා කියලා කියන්නේ. ඇත්තටම මට මේ වෙලාවේ සල්ලි ඕනේ. පුතේ මන. මම පුළුවන් පුළුවන් වෙලාවට පුළුවන් පුළුවන් විදිහට ඔබට උදව් කරන්න. හිත සන්තෝෂෙන් ඉඳපන්. Thank you uncle. සතුටින් ඉන්න. මයනංක මනවන මන පුතේ, උඹ මට තව එක පොඩි උදව්වක් කරන්න ඕනේ. මේ මොකක්ද? මං උඹට මෙහෙම සල්ලි දෙන විත්තිය ඩොරින් ආන්ටිට එහෙම දැනගන්න තියන්නේපා. ඇයි අංක? ඩොරින් ආන්ටි කැමති නැද්ද අපිට උදව් කරනවට? කොයි මුදලාලිද බං කැමති තමන්ගේ කඩේ ලාච්චුවේ සල්ලි අඩු වෙනවට? ඒකින්ද මට ඒ උදව් විතරක් කරපන්. අනිවාර්යෙන්ම අංක. මයන්න. සන්තෝෂෙන්ද බං? හෙට දවසේ අපද දෙනා අද වාගෙම හමු. හෙට දවසේ හමු වුණොත් තවත් 1000ක් දෙන්න වෙනවා. පවුල. 1000ක් බැරි වුණොත් 500ක් හරි දෙනවා. අන්දිම ඔයා මොනවද ඔෆිස් එකේ කරන්නේ? IT සයිඩ් එකට අදාළ හැමෝ දෙයක්ම අපි කරනවා. ඒ කියන්නේ අයියෝ, ඔයාගේ කම්පියුටර් නොලෙජ් එක නම් හරියම වේක් නේද හිමාශි? එනිවේ මම ඔයාලට කියලා දෙන්නම්කෝ. IT කියන්නේ හිමාශි ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි. ඒක සිංහලෙන් කියනවා නම් තොරතුරු තාක්ෂණය. තේරුණාද? චන්දිමා, මම ඔච්චර විස්තරයක් ඇහුවේ නෑ. මම ඇහුවේ ඔයා මොනවද ඔෆිස් එකේ කරන්නේ කියලා. ටිකක් සරලව කියන්නකෝ. හරි හරි. මම මේ දවස්වල නම් කරන්නේ ඇප්ස් හදන එක. ඇප්ස්? ඒ කියන්නේ අයියෝ, ඔයාගේ නොලෙජ් එක නම් හරීම වීක්. කතා කළ වැඩක් නෑ. ඒ කියන්නේ හිමාශි ඇප්ස් කියන්නේ, ඇප්ස් කියන්නේ ඇප්ලිකේෂන්. මේ ඇප්ලිකේෂන් අර අපි ජොබ් වලට දාන ඇප්ලිකේෂන්. අයියෝ චන්දිමා, ඔයා රස්සාවකින් කරන ඇප්ලිකේෂන් හදන එකද? ඕපෝ, මේ මොඩියේ ඔයා හිතන ඇප්ලිකේෂන් නෙවෙයි අනේ. මේක කම්පියුටර් ඇප්ලිකේෂන්. ඒ කියන්නේ එක එක සබ්ජෙක්ට් එකට අදාළ ඇප්ස් තියෙනවා. අපි කරන්නේ අන්න ඒවා ක්‍රියේට් කරන එක. අනේ මේ මට ඔවා තේරෙන්නේ නෑ. මේ ඔයිට වඩා සරල විදිහට කියලා දෙන්න මට තේරෙන්නේත් නෑ. අයියෝ කමක් නෑ චන්දිමා, මං හෙමිහිට කම්පියුටර් ගැන ඉගෙන ගන්නම්. මේ මට සිතුම් කිව්වා කම්පියුටර් ගැන කියලා දෙන්න කියලා. ශැගි? ඔව් ඉතින් මේ ශැගි නම් කම්පියුටර් ගැන දන්නවා. හැබැයි යාට IT ගැන නම් කිසිම නොලෙජ් එකක් නෑ. ඔය දින කැමති නම් වීක් එකකට එක දවසක් වගේ ඔය දිනටම IT ක්ලාස් එකක් කරන්න. කැමතිද? බලමුකෝ. මා සිතුම්ගෙන් අහලා වට කියන්න.
ඔයා මේ ශැගීකින් අහල දෙතකොට හැම දෙයක්ම කරන්නේ. අපේ ඉතින් යාළුවනි චන්දිම. ඕ නේ මං එනයි යන්න. බයි යාළුවා මතක් කරා කියන්න. හම්බලා ගන්නකෝ. මේ පින්තූරේ හැටියට නම් මේ ඉන්නේ සමරයම තමයි. යෝ එහෙම වෙන්නේ කොහොමද චන්දන අංකල්? කිසි කිසි ගාල අපේ ලොකට ඔච්චර ලොකු බඩක් තිබුණේ නැහනේ. මොකද බන් නැත්තේ? ඌ බීපු හැටියට බඩ එන්නේ නැද්ද? අනිත් එක මේ වතුර පෙගලන්නේ ගිලිලානේ මලේ. මට පේන විදිහට අංකල් මේ ඉන්නේ සර් නෙමෙයි. සර් මෙච්චර කොට නැහනේ. ඒකින් පින්තූරේ හැටියනේ ඇංගල් එක වැරදි ආරන්දි. ඒකයි. චන්දන අංකල් ඇස් දෙකින්ම දැක්කනම් කිසි කිසි ගාල අපිට කන්ෆර්ම් කරගන්න තිබ්බා. අන්න සුපිරි අයිඩියා කරෝ කියා. රයිට් දු බලන්න 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 කොහරද ගොඩ ගහලා දින්නේ කියලා බලන්න. ඊයේ සවස කංකසන්තුරේ මුහුදු තීරයේ මෙම මල සිරුරු ගොඩ ගසා තිබේ. ලොස්ම තමයි කංකසන්තුරේ. ඒ ඉතර දුරක් කොහෙද යන්නේ? අම්ම හිතුවා මේ ගල් කිස්ස මොරටුව කොළු පිටි දිහර ගොඩ ගහලා දී කියලා. අපෝ අපෝ කංකසන්තුරේ යන්න බෑ. මාර වැඩක් නේද? මේ ඒක නෙමේ චන්දන අංකල්. කිසි කිසි ගාලා කෝකටත් අපි ගිහිල්ලා එමුද? පිස්සුද බං උඹට? අපි නිකන් මොකටද ඔහෙද යන්නේ වේදන් කරගෙන? අනික අපිට සතුටක් කරත් තියනේ ඔය ගියයි කියලා. ඒකනේ සර් මැරිලා නම් අපිට වන්දිය හම්බ වෙන්නෙත් නෑනේ. ඒක හින්දා මේ ඉන්නේ සර් නෙමෙයි. එහෙමයි කියලා අපි හිතමු. හැබැයි ඉතින් මේ ඉන්නේ සමරයම නම් අපි මොකද කරන්නේ? ඒක නිසා සුපිරියට මේ තිත්ත ඇත්ත අපි පිළිගමු. ඔය ඉන්නේ සමරයා තමයි. බලපරෝ කියා මේ ඔන්න සිලි මගේ ඩියුටි එක ඉවරයි. දැන් අපි මේ කොහොමද හයි කරන්නේ? අපිට වහලට නගින්න බෑනේ සිල්. මම රොකිටත් කිව්වා. රොකි කියනවා එයාට වහලට නගින්න බයයිලු. එතකොට මනාගේ තාත්තා මොකද කිව්වේ? මනාගේ තාත්තා කිව්වා එයාට ගස්වලට නැග්ගට වහලවලට නගින්න බෑලු. සිලි මම රිස්ක් එක අරන් වහලෙන් නගින්නද? නෝ නෝ ඩාලින් ඔයා නගින්න එපා. ඉතින් අපි කොහොමද මේක හයි කරන්නේ? සිල් කවුද සිල් ඉස්සර මේ ඇන්ත නැයක හයි කරනකොට වහලට නැග්ගේ? ඉස්සර නම් වහලෙන් නැග්ගේ සීනා. දැන් ඉතින් උට මේ පැත්තරෙන් තහනන්නේ. එයා හොඳට හිටියා නම් අපිට මේක ඇවිල්ලා හයි කරලා දෙන්න තිබුණානේ. කොහෙද එයා අපේ කරේ නගින්න හැදුවනේ? ද මැඩම්ලා කැමති නම් ද සීන ඇවිල්ලා ඔක හයි කරලා දීලා යන්න. අනේ සීන ඇයි ඉතින් බලන් ඉන්නේ? ඇවිල්ලා මේක හයි කරලා දීලා බලයන්. එහෙම බෑනේ. සිල්වස මහත්තයා කැමති උනාට බෑ. ද මැඩම් කැමති නැහැ නේ මම මේ වත්තට එනවටවත්. කමන්නේ ඇවිල්ලා හයි කරලා දීලා යන්න සීන. Thank you madam. Thank you thank you. පුරුද්දට තියාගන්න එපා හොඳේ. ඔහොම අල්ලගෙන ඉන්න සීනා ගහදිගේ උඩින් නැගලා ඉන්න. සීනා මේ ගහේ අතු දිරලා පරිස්සමෙන් අඩිය තියන්න. සිලස මහත්තයා අත මිදින් නැති වෙන්න පය තියලා ගහට නැගින සීන ටිකක් ගන්නවද? අල්ලගෙන ඉන්න. හරි. වෙලාවට සිලි සීනා ආවේ. නැත්තම් ඇත්තටම අත් ගොහොඳ මේක කරන්නේ. හොඳයි මේ අවස්ථාවේදී ඩොරින් මහත්මිය අප සමග එකතු වෙනවා. හොඳයි ඩොරින් මහත්මිය මට පවසන්න දැන් මේ සිහින පුතා හම්බ වෙන්න ඉඳෙද්දී ඩොරින් මහත්මියට හිතුණාද මේ සිහින පුතා මේ වගේ දුර ගමනක් එයි කියලා? ඇත්තටම මුල් කාලේ නම් මට එහෙම හිතුනේ නැහැ. හැබැයි මට හොඳට මතකයි
මට සිනපුත හම්බෙන්න ඉන්නකොට මං දිගටම සින්දු හැව්වා. මේක දෙන්නකෝ. මේ එතකොට මට මතකයි මගේ හස්බන්ඩ් කිව්වා ඔයා ඔය විදිහට දිගටම සින්දු හැව්වොත් ඔයාට හම්බෙන බබා කවදාද හොඳ ගායකෙක් වෙයි කියලා. ඉතින් මං හිතනවා මේ ඒකේ ප්‍රතිඵලය තමයි මේ මගේ සිනපුත ගායකෙක් වෙන්නේ කියලා. ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේ මට හිතෙනවා ඔයාගේ ස්වාමි පුරුෂයා ඉතාමත් ඥානාන්විත පුද්ගලයෙක් කියලා. එන්න වඩින්නකෝ. මයික් එක මට දෙන්නකෝ. හරි දැන් මට කියන්න ඔයාගේ ස්වාමි පුරුෂයාගෙන් දැන් මේ සිහින පුතාගේ ගායන හැකියාව වර්ධනය කරගන්න මොන වගේ සහයෝගයක්ද පිටුවහලක්ද ලැබෙන්නේ කියලා මේ මගේ ප්‍රශ්න නැහැ කියලා මගේ හස්බන්ඩ් නම් සංගීත ගැන ඒ තරම් ලොකු දැනුමක් නැහැ ඒ වුණාට මේ අල්ලන්නකෝ මේ මගේ සිහින පුතාගේ මේ මියුසික් ප්‍රැක්ටිස් කරනකොට යා ලොකු සහයෝගයක් දුන්නා. ඉතින් ඒක ලොකු උපකාරයක් වුණා මේ අවස්ථාවලට. මොකද්ද බටුවා නෑ. ඇටි කොච්චර හෙවත් ඔච්චර නෑ. නෑ. ඕනේ නෑ දැන් ඇති මට. මොකද කේන්ති ගිහිල්ලා? කේන්තියක් නැද්ද? ඔයා කියන කතාව වල කොහොමද උත්තර දෙන්නේ? මට සංගීතය ගැන කිසිම ඥානයක් නැද්ද? මම නෙමෙයිද කොල්ලට ශෘතියේ සින්දු කියන්න ඉගෙනුවේ? ඉතින් ඔයත් ඉගෙනුවා තමයි. ඉතින් එහෙමනම් ඒ ගෞරවය ඇයි මට නොදෙන්නේ? ඔය වගේ දේවල් පත්‍රේ ගියම මම සවුත් වෙනව නේද මිනිස්සු විතර. ආ. ඉතින් මේක මේ පත්‍රේ ඉන්ටර්විව් එකද? රියසල් එකක් නේ. ඔව්. අන්න එහෙම සැරෙන් කියන්නේ. එතකොට මට ටක් ගාලා ඔළුවට එන්නේ. ඔන්න බලන්න මේ ළඟකදී ඉඳලා චිචි ඔයා කියන්නේ මේ යථාර්ථයයි මායාවයි අතර වෙනස මට පැටලෙනවා. ඒකම පැටලෙනවා. බන්ටු මේ මේ සීන පුතා ජනප්‍රිය වුණාම පත්‍රකාරයෝ එවිත් ඔය වගේ එක එක ප්‍රශ්න අහයිනේ අම්මෝ අහයි හැබැයි ඉතින් පත්‍රකාරයෝ අහන ප්‍රශ්න වලට නම් මොනවා හරි උත්තර දෙන්න බුණා මට නම් බය ඔය පැපරාසිලා අම්මෝ උන් ඇවිල්ලා ගේ වටේ එහින් මෙහින් පණී කියලා ඉතින් හොඳයිනේ එන්න කියමුකෝ පැපරාසිනේ ඕ ඔය ආසයිද පැපරාසිනේ අනේ ඉතින් ඔයා ඔය තරම්ම පැපරාසින්ට ආසයි කියලා දන්නවනම් මං ඒ දවස්වල කඩේ හරින්නේ නැහැ. මමත් කොහොම හරි පැපරාසියෙක් වෙනවා. ඔයාට පැපරාසිත් කියක් කොණ්ඩාසියක්වත් දෙන්න බෑනේ බන්ටු. මේ හරි මේ අහන්නකෝ. මට කොණ්ඩාසියක්වත් දෙන්න බෑ. බෑ. අහන්නකෝ. මට බෑ. අනේ ඉතින් අහන්න. මට බෑ. මං කියනවා මට බෑ. මේ අහන්න නේද? අහන්න. අහන්න. පරිල්ලු. ඇත්ත වශයෙන්ම ඩොරින් මහත්මිය කොහ මයික් එක? මේ තියෙන්නේ. ඩොරින් මහත්මිය දැන් පොඩ්ඩක් මයික් එක අතර ගන්නකෝ මං ලැට් එකට පොඩ්ඩක් ගිහින් එන්න. මොකද්ද බන්ටු? අනේ ඔයා සැර කරනකොට මට ලැට් යන්න ඕන වෙනවා. මටත් ඒ කාලේ මං පාසල් යන කාලේ මට ලොකු ආසාවක් තිබුණා සංගීත බන්ටු මොනසේ හන්නේ තු කිසිදයක් කියන්නේ නෑනේ ප්‍රශ්නයක් අහන්නේ තු කොහොමද උත්තරයක් කියන්නේ බන්ටු තව ටික දවසක් බලලා මං යනවා අපේ ගෙදර මෙහෙම දුක් විඳින්නේ මොකටද ඔව් ඔව් පැටියෝ මම දැන් සාකරි කරගෙන ගෙදරට ඇවිත් ඉන්නේ අහහ හරි වස්තුව හරි ඒක ඉතින් ඒකේ බයි හයි මල් ඔන්න හස්බන්ඩ් ආව ආදරේ මතක් කරන්න කිව්වා මමත් බොස්ස දැන් මතක් කර කර තමයි හිටියේ බොස්ස විතරක් නෙමෙයි බොස්ගේ සනුහරේ මතක් කර කර හිටියේ අයහන අපිට කිව්ව එක කතා කරන්නේ නෑ කිසිම අප්සෙට් එකක් නෑ අපි hina වෙවි නෙමේ කී අපි සින්දු ගියේ කිය නටනට ආයේ නෙමේ දැනුත් නටනමේ බම්බුව තමයි හයියෝ සාවිත් කතර මොන්ට වෙලාද පිස්සු හැදීගෙන ඇතනවා එයාට විතරක් නෙමේ මටත් දැන් පිස්සු හැදීගෙන එන්නේ ඒ සාගරිකා මේ ඔය දෙන හොඳට හිටියානේ ඇයි මේක පාර හොඳට හිටිය අපිට මෙහෙමුනේ මැඩම්ලා නිසා තමයි මැඩම්ලට හොඳ කරන්න ගිහිල්ලා අපේ මිනිහට රස්සාව නැති වුණා මැඩම්ලා දැන් හොඳට ඉන්නකෝ අප
අපි නොකන ඔබී මැරලා ගියාම මොකද? මොහන් වින්ටඩි කරපු නිසා ඔයාලට සල්ලි ප්‍රශ්නක් ඇති නේද? සාගරික දැන්ට මේ දාහ තියාගන්න මං ඔයාලට උදව් කරන්න මැඩම් මේ මැඩම්ලගේ සල්ලි අපිට එපා මැඩම්ගේ මහලුකු හස්බන්ඩ්ට කියලා මගේ මිනිහට රස්සාව හදලා දෙන්න ඕකේ සාගරික මං යාර කියලා බලන්න ඔයා මේ දාහ ගන්න නැද්ද දෙන්න දෙන්න ඕක දෙන්න මේ වෙලාවේ මේකත් වටිනවා. මෙන්න රුපියල් 1000ක් හම්බුණා. මේකේ මොනවා හරි ගෙනාවොත් තඹල දෙන්න පුළුවන්. අද මම බලන්නේ උඹේ බෙල්ලේ පොටේයි පුෂ්පයා ඉකිරි මාර ලස්සනයි නේ මචං උඹට දැන්ද ටිකිරික ලස්සන පේන්නේ ආ පිස්සුද මං පුෂ්පයා ටිකිරි එදත් ලස්සනයි ඒත් අද මට ටිකිරිගේ ගොඩාක් ලස්සන පේනවා බාහිර දිනත් පුෂ්පයා එදා ළඟ සිට දුටුව ඔබ නොව මෙදා දුර සිට මා දකින්නේ කියලා පුෂ්පේ ටිකිරි ගොඩාක් ලස්සන මචං දුරට ඕකට මචං සිංහලෙන් කියන්නේ දුරට ඇපල් ළඟට පැපොල් කියලා පුෂ්පේ මගේ ටිකිරි දුරටත් ඇපල් ළඟටත් ඇපල් ඔසාමා දැන් ඔය ඇපල් ගෙඩියට ඩබල් එකේ පණුව ගහලාන තියෙන්නේ ඈ දැන් ඔය ඇපල් ගෙඩිය ගැන හිතන්න නැතුව අඹ ගෙඩිය එහෙම නැත්තම් දියුල් ගෙඩියක් එහෙමත් නැත්තම් වෙරළු ගෙඩියක් ඔය දන් ගෙඩියක් වගේ එකක් ගැන පොඩ්ඩක් දැන් හිතන්න පටන් ගනින් ආ පුෂ්පේ මේ අත්තමයි මචං කියන්නේ මං ටිකිරිට ගොඩාක් ආදරේ මචං ඒත් මචං ටිකිරි මට ආදරේ නැත්තම් මම මොනවද කරන්නේ Ha 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 ha.
මොකද බං උඹ ඔය ධර්ම ටෝක් දාන්නේ? මට ඇත්ත කියපන්. උඹ ඩබල් එකේ මොකක් හරි අලුත් ගේමක් ගහන්න නේද යන්නේ ඉස්මෙටම? නෑ බබුෂ්පේ. මම දැන් ගොඩාක් සීරියස්. මම බොක්කෙම පුෂ්පේ කියන්නේ. මං අය කවදාකත් ටීල්ඩ වාතයක් වෙන්නේ නැහැ මචං. උඹ එන ඉස්සර ගන්න ඕනි තීරණයක් දැන් අරගෙන තියෙනවා. කමක් නෑ මචං. උඹට දැන් හරි මොලේ පෑදිච්ච එක ගැන මේ පුෂ්පයාට සතුටුයි. අපි මේ චැප්ටර් එක ක්ලෝස් කරලා දාලා අලුතෙන් චැප්ටර් එකක් පටන් ගමු. හරිද? මේ චැප්ටර් එක ගැන අලුතෙන් හිතන්න පටන් ගනිමු. හරි? ඉත් එකේ. ඇත්තටම මයිකි අපේ සර් මැරිලාද? යෝ පින්කි ඩාලින්. ඔය මිනිහ මැරුණත් නැතත් අපිට මොකද? අපිට ඇති වැඩේ මොකක්ද? වැඩක් තියෙනවා මයිකි. අපි වන්දිය මං හිතාගෙන හිටියේ බබා හම්බ වෙන්න කලින් අපිට වන්දිය හම්බ වෙයි කියලා. යෝ පින්කි ඩාලින් අයියෝ. ඔය වන්දිය ලැබුණත් නැතත් මේ මයිකි. ඔයාටයි මගේ පැටියටයි හොඳට සලකනවා. හොඳින් බලා ගන්නවා. ඔයාගේ හිතේ එහෙම හැඟීමක් තිබුණාට ඔයාගේ සාක්කුවේ සල්ලි නෑනේ මයිකි. හොඳට කරගෙන ආපු සිහින කඩේත් නතර වුණා. දැන් තියෙන ඉතින් ඔයාගේ ජොබ් එක විතරයිනේ. අපි පින්කි බෑලින් හරි. අපි හැමදාම මෙහෙම ඉන්නේ නෑනේ. හොඳ බලන්නකෝ මම මොකක් හරි ගේමක් ගහලා ගොඩ එනවා. ගේම් කියලා නම් දැන් කීයක් ගැහුවද? කෝ තාම ගොඩ ගියේ නෑනේ. යාර ඉතින් හැමදාම වලේ ඉන්නේ නෑ පින්කි පැටියෝ. කවදා හරි ගොඩ එනවා. හොඳ බලන්නකෝ. අපි මේ චූටි පැටිය එළියට ආවට පස්සේ අපි දෙන්නට හරියනවා. ඒ කොහොමද? ඒ කොහොමද කියන්නේ? යන්නේ ඔය සමහර කම්මල තාත්තලා කියන්නේ අපිට හරි ගියේ අපේ පුතා හම්බුණාට පස්සේ. අපිට හරි ගියේ අපේ දුව හම්බුණාට පස්සේ. ඔය කතන්දර. ඉතින් අපිටත් හරියයි අපේ චූටි පැටිය ආවට පස්සේ. එහෙනම් අපිට අපේ පුතා හම්බුණාට පස්සේ හරියයිනේ. අනිවාර්යයෙන්ම. ඔයා කියන්නේ අපිට කවුද හම්බෙන්නේ? පුතෙක්ද දුවෙක්ද? පුතෙක් කනේ? නෑ නෑ නෑ. මම නම් කියන්නේ දුවෙක්. පිස්සුද මගේ බඩේ ඉන්නේ පුතේ. හරි හරි ඉතින් කවුරු හම්බුණත් ඉතින් ඒ අපේ පැටියනේ. හෑ මම බලන්න ගියා හම්බුණාට පස්සේ අම්මටත් හොඳයි තාත්තටත් හොඳයි. නැත්තක ඉන්න බෑ මට නම් ඔබේ ආදරේ. නැත්තක ඉන්න බෑ මට නම් ඔබේ ආදරේ. කොහමද මගේ ගායන කෞශල්‍ය? කෞශල්‍ය මරු. තාත්තේ මල්ලිගේ රෙකෝඩින් එක කරන ගමන් මගේ සින්දුවක් කරලා දාමුද තාත්තේ? පුතේ උඹේ සින්දුව ඔබ ගෙදිට්ට වෙලාම කියාගනි. අර නාන කාමරේට වෙලා කුණු අතුල්ල අතුල්ල ඕක පිටි කැෂ් කරපන්. අපේ සින්දුව අපි හිමීට රෙකෝඩ් කරගන්න. මේකනේ කියන්නේ ආදුනික නත දෙන්නේ නැහැ කියලා. අම්මෝ මේ වගේ ආදුනිකයින්ට නම් අත නොදෙන තරමටම හොඳයි. ඔව් ඔව් ඔව්. හරියට සරිගම පාවත් පාග ගන්න බැරුව කොහොමද බං ගායකෙක් වෙන්නේ? ඈ? ඒත් උඹට පා කියන්න බෑ. පා නෙමෙයි සරිගම පා කියන්න බෑ. එහෙනම් ආ ගන්න ඈ. නම පා කියන්නේ නැහැ ඈ. සරිගම පා දානිසා සරිගම පා. ලස්සනයි ලස්සනයි. මගේ කන් දෙකේ අගුණුත් ඇටන. තාත්තේ කොහොමද මගේ ගායනය? මැක්සනේ. මැක්සා මැක්සා. මැක්සා නෙමේ මැස්සා. නිකම් මැස්සා නෙමේ නිල මැස්සා මේ. කටහරින් කාපම්. අනේ ඔව් වෙනවද? පුළුවන් දෙයක් කරන්න මේ තාත්තා වගේ බැරි වැඩ කරන්න යන්නේ නැතුව. මොකද ඒ කතාව? මොකද ඒ කියපු පෙටි ගෑස් කතාව? මොකද මේ කියන්නේ? මේ කියන්නේ අම්මා කියන්නේ මේ තාත්තේ ගායන හැකියාවට ඔය අම්මා අභියෝග කරන්නේ. ආ ඒකද අභියෝග කළේ? ඔන්නේ නම් අහගන්න. මගේ ගායන හැකියාව මම සරිගම පද නිසා පාගනවා ලෑල්ලටම. මම හොඳ ගායකයෙක් කියලා ඔයා පිළිගන්නකම් මගේ මේ ව්‍යායාමේ නවත්තන්නේ නැහැ. අල්ලම් පුතේ. සරේගම පදනේ සසරේගම මම මේ සරේගම පදනේ සසරේගම පද වඩා
මොන බාධකයාවත් ආදී මේ ගායනය කරගෙන නැත කරන්න එපා. නැත කරන්න බඩගමු. උඹ අන්තර්ජාලයේ එහෙම සැරිසරනවද? ඉන්ටර්නෙට්. ඔව්. ඉන්ටර්නෙට් ඉතින් සිස්ටම් එක ඉන්ටර්නෙට් පහසුකම් නැහැ නේ. ඉතින් ඔය ටවුන් එකට ගිය වෙලාවට පොඩ්ඩක් ඉන්ටර්නෙට් සැරිසරව. එච්චර. උඹ හිතන විදියට සීනා. මේ සිහිනපුරේ. මේ සිහිනපුරේ කවුද වැඩියෙන්ම අන්තර්ජාලයේ දූෂ්‍රා කරන්නේ? ඔව් කොච්චර ඉන්නවද? කවුද? මට හිතෙන්නේ වැඩිපුරම ඉන්ටර්නෙට් යන්නේ දෙබල්මා. චාන්දනි මැඩම් තේරෙනවා. අයි ඩොරින් මැඩම්. එයා ඔය මේ මොනවාද ඔය ගොසිප් ඔක්කොම හොයාගන්නේ ඉන්ටර්නෙට් එක ත්‍රූනි. අපේ නිමලගේ ඩොරි. තමයි අසාරට මොකද්ද මේ හදිස්සිය ආපු අන්තර්ජාල ප්‍රශ්න? පොඩි අන්තර්ජාතික ප්‍රශ්නයක් හින්දා තමයි මේ අන්තර්ජාල ප්‍රශ්නයක් දූස්රා වුනේ. ඔන්නේ අම්මෝ අසාරටත් දැන් තියෙන අන්තර්ජාතික ප්‍රශ්න ඈ. මේ සීනත් කැමති දැනගන්න අන්තර්ජාතික ප්‍රශ්නේ මොකක්ද කියලා. දැන් සීනා මම හොඳ ක්‍රිකට් කෝචර් කෙනෙක් නේ. කොහොන්ත කියන එක පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. ඔය ක්‍රිකට් කෝච් කෙනෙක් කියනක හරි. ඉතින් ඒ වගේම මචං මං හොඳ ගීත රචකයෙක් නේ. ඔය ගිතාර හොඳ කියලා බලන්න වෙන්නේ මේ ලිටල් බෝයිගේ සින්දු අවුට් වුණාන් පස්සේ තමයි. ඉතින් හොඳයි බං. හොඳයි හොඳයි කියන්නේ හොඳටම හොඳයි මං. හරි හරි අපි තාවකාලිකව එහෙම හිතමුකෝ. හා දැන් මොකද්ද දැන් ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි සීනෝ මට දැනගන්න ඕනේ ක්‍රිකට් කෝච් කරන ගමන් සින්දු ලියන අය මේ ලෝකේ තව කී දෙනෙක් ඉන්නවද කියන එක. හරි හරි. දැන් ඒක හොයාගත්ත කියමුකෝ. මොකද දැන් ඒකෙන් අසාරට ඇති වැඩේ? කොච්චර වැඩ තියෙනවද? සීනා මට හිතෙන විදිහට මම තමයි මචං ක්‍රිකට් කෝච් කරන ගමන් ලෝකේ සින්දු ලියන එකම මිනිහා. එහෙමද? ඔව්. හරිද? ඒකත් එහෙමයි කියමුකෝ. ඒකේ මොකක්ද තියෙන වැදගත්කම මට තේරෙන්නේ නැහැ. කොච්චර වැදගත්කමක් තියෙනවද සීනා? දැන් බලන්න එක ෆීල්ඩ් එකක වැඩ දාන ගමන් තවත් ෆීල්ඩ් එකක කලර්ස් පෙන්වන අය ඉන්නේ හරි කීප දෙනා ඉන්නේ. දැන් උදාහරණයක් විදිහට අපේ සංගා ක්‍රිකට් කැප්ටන් හැබැයි ලෝයර් කෙනෙක් ඉන්නත් ඉගෙන ගත්තා. සවුත් ඇෆ්‍රිකාවල ජොන්ටි රෝඩ් මරු ෆීල්ඩ්. හැබැයි එයා එහෙ නැෂනල් හොකි ටීම් එකේ ක්‍රිකට් ගහුවා. හොකි ටීම් එකේ කවුද බං ක්‍රිකට් ගහන්නේ? හොකි ටීම් එකේ ගහුවේ හොකි. ඉන්දියාවේ සචින්. දැරුවා හොකි. ඉන්නකන් ඉන්න. ඉන්දියාවේ සචින්. සචින්. මරු බැටා. බැටා. ඒ වගේම මන්ත්‍රී කෙනෙක්. මන්ත්‍රී කෙනෙක්. ඒ වගේම අපේ අසා හොන්ද කියන කැලේ පැත්ත කර දැම්මත් ක්‍රිකට් කෝච් කෙනෙක්. ඒ වගේම සින්දුත් ලියනවා. මං හරිද? හරි. සමහරක් විට මගේ නම ගිනස් පොතට යන්න ඉඩ තියෙනවා මචං. ගිනස් පොතට නොගියත් ICC එකෙන් මචං මං ගැන දැනගත්තොත් ඊළඟ ICC සම්මාන උළෙලේදී මට ස්පෙෂල් අවෝඩ් එකක් දෙනවා ෂුවර් ඇන් ෂොට්. ඉනේ බයිදින් මීට කලින් ඔය වගේ කෝච් කෙනෙක් ඉඳලා තිබුණොත් හීන ටික ඔක්කොම සුන්. ඒක තමයි මචං ප්‍රශ්නේ. මට අන්තර්ජාලයේ සහයෝගය නැතුව මේ ජාත්‍යන්තර ප්‍රශ්නේ විසඳගන්න හම්බ වෙන්නේ නැහැ. මේ දැන් ඔය කොහෙද යන්නද? ICC එකද? නෑ නෑ නෑ. DNC.
DNC? සීන DNA නම් දන්නවා. DNC කියලා කන්න දන්නේ. DNC. DNC කියන්නේ මචං ඩොරින් නිමල් සෙන්ටර් කියන එක. ඩොරින් නිමල් සෙන්ටර් DNC. අන්න. ඩොරින්ගේ නිමල්ගේ ගෙදරට කියන්නේ තවත් සමාන පදයක්. දැන් මචං මම සුදුසු ගහලා ඩොරින්ලා ගෙදෙට්ට දුස්රා වෙලා මගේ ජාත්‍යන්තර ප්‍රශ්නෙට සොලියුෂන් එකක් අරන් එන්න. ආ. පරිස්සමෙන් හොඳේ. හරි හරි. අයියෝ මාගේ ඩෝලේ කොහෙද මේ රැගෙන යන්නේ? තමුසේ ආයි මේ ගෙදර මේක ගැහුවොත් මේක පළල මං පුච්චලා දානවා. සිලි දැනට ওই ඩෝලේ මිස්ටර් කොහෙද දෙන්නකෝ? දැනක් උඹට දෙන්නේ නැහැ. පස්සේ ඕන හැවල ඉල්ල ගන්නවා. අයියෝ මාගේ ඩෝලේ මිස්ටර් කොයි ඩෝලේ නැති වුණාට කමක් නැහැ. දැන් ඔබගේ මෙවුරු කතාවෙන් ගීතයක් ගන්න. ඩෝලේ නැතුව කොයි තාලේ මිස්ටර් මාගේ ඩෝලේ වහම රැගෙන ඉන්න මිස්ටර් කෝයි. දැන් නම් ඒ ඩෝලේ ගැනීම බොරුව. දැන් ඔබගේ මිහිරි කතාවේ ගී ගයන්න. ඩෝලේ නැතුව කමක් නැහැ. එහෙමනම් ඉතින් සියලු නැටුම් ගැයුම් නවත්තලා පසුකට වෙලා හොඳලම යුවාගේ අපි ඉන්න. අහෝ කෝයි එසේ නොකරනු මැනව ඔබගේ මියුරු කටහඬින් මාගේ හෘද වස්තු ස්පර්ශ කරන්න. මාගේ දෙසවන් පිනවන්න. ගී ගයන්න. පිනවන්න. ඔව් කන අල්ලන්න. ඔබේ කන අල්ලන්න. මා මෙතරම් වාසනාවන්තයි කියලා ඇත්තටම මම හිතුවේ නෑ කෝයි කවදාකවත්. කන ලංකරන්න. මායා මක්කයි හිමාචි ඔය පනදාගෙන පාඩම් කරන්නේ. විභාගයක්වත් තියෙන්නේ නැහැ. කැම්පස් එකේ එක දිගට එක්සෑම් මම. ඒ වුණාට ඔයා වෙන්දටම පාඩම් කරේ නැහැ නේ හිමාචි. ඇයි අම්මා මාස 3ක් එක දිගට ස්ට්‍රයික් නේ. ඉතින් දැන් ලෙක්චර්ස් ආයි වැඩට එනවා. ඒ මාස 3ේවත් අල්ලලා තමයි දැන් උගන්වන්නේ. ඒ නිසා මාර වැඩ කැම්පස් එකේ. හිමාචි ඔය ස්ට්‍රයික් කරපු ඇගේ ඉල්ලීම් ලැබුණේ? සමහර අය කියනවා ඉල්ලීම් ටිකක් ලැබුණා කියලා. සමහර අය කියනවා ටිකක්වත් ලැබුණේ නැහැ කියලා. කවුරුත් දන්නේ නැහැ හරියට මොකද වුනේ කියලා.
ඔය ස්ට්‍රයික් කියන වචනේ මට ඇහෙනකොටම මතක් වෙන්නේ ඔයිලගේ තාත්තා. එයයි වැඩ කරපු හැම තැනින්ම එළියට ආවේ ඔය ස්ට්‍රයික් නිසා. අපේ තාත්තා යූනියන් වැඩ කරාද අම්මා? ඔය නැහිගෙන කරේ. හැබැයි ඉතින් එයයිට කරගත්තු දෙයක් නැහැ. එක කම්පැනි එකට බැඳිලා ඒ කම්පැනි සේවකයන්ට බෝනස් දුන්නේ නැහැ කියලා ඒ කම්පැනි කාරන්ට විරුද්ධව ස්ට්‍රයික් කළා. අන්තිමට මක්කේ ලැබුණේ. අපේ කට්ටිය වගේ මාස ගාණක් ඉඳලා දීමනාවකුත් නැතුව වැඩට ගියා. වැඩට ගියා නම් බැරි ඇයි? ස්ට්‍රයික් එක දවස් දෙකෙන් නැවතුණා. කම්පැනි සේවකයෝ ඉල්ලපු බෝනස් එකක් දුන්නා. නෑ. ඒකේ නම තාත්තලා ස්ට්‍රයික් නවත්තලා තියන්නේ ඉල්ලීම් දිනකට පස්සේද? එයයි ස්ට්‍රයික් එක නතර කරේ ගෙදරින්. කම්පැනි හැමෝටම බෝනස් දුන්නට මෙයයිට දුන්නේ නැහැ. ස්ට්‍රයික් කරන මිනිස්සුන්ව පෙළඹෙව්වයි කියලා රස්සාවෙන් අයින් කරා. අන්තිමට බෝනස් ගත්තේ වැඩට ගියා. බෝනස් ඉල්ලලා කෑ ගහපු මිනිහා ගෙදර. එතකොට තාත්තගේ වැඩ තහනම් කරා කියලා කවුරුත්ම ස්ට්‍රයික් කළේ නැද්ද? මොන කිසිම එකෙක් සීරි රාත්තලක් අතර තාත්තා බලන් ආවේ නැහැ. හරි පුදුම මිනිස්සුනේ. ඊට පස්සේ තාත්තා අප්සෙට් එකේ ඉන්නේ නැති නේද අම්මා? ඒ අයිට ඕවා ගාණක් නැහැ. හිමාෂියෝ ඊළඟට ගියේ ජොබ් එකකට ඉස්සෙල්ලම බැඳුනේ යූනියන් එකට. මහා පුදුම මිනිස්සෙක්. ඒයිගේ ගතිගුණ තමයි ලොක්කිට ගහන්නේ. ඔව්නේ අම්මා. අක්කත් වැඩ ගිලා ස්ට්‍රයික් කරේ. හොඳ වෙලාවට මට නම් ඒ ගැති පිහිටලා නැහැ. ඔය අයිටත් ඒ ගැති පිහිටුවා නම් මට නිවනක් වෙන්නේ නැහැ. අම්මා දෙන්න කිව්වා. මේ මොනවද මේ? දන්නේ නෑ නෝනා. අම්මා ওই ටික දෙන්න කිව්වා. මේ හාල් පොල් වගේයක් කියලා තියෙනේ. ඩොරින්ට පිස්සුද මන්දා? ඒක මන් දන්නේ නෑ නෝනා. අම්මා කිව්වා නෝනලා මේ දවස් ටිකේ ජීවත් වෙන්නේ හරි අමාරුවෙන් කියලා. ඒකින්ද අම්මා කිව්වා මේ බඩු ටික දෙන්න කියලා. අපිට කිසි අමාරුවක් නෑ. අපි වෙන්ද වගේම බොහොම හොඳට ජීවත් වෙනවා. ශගි අයියගේ තාත්තට රස්සාවක් නැහැ කියලා නෝල්ලාරි අමාරුවෙන් ඉන්නේ කියලා අම්මා කිව්වා. මේ ළමයෝ අපිට කිසි අමාරුවක් නැහැ. අප්පච්චිට රස්සාව නැති වුණාට අපේ පොත්වල ඉතුරු කරපු සල්ලි තියෙනවා. එහෙමද නෝන? එහෙනම් මම මේ ටික අරන් යන්න. නෑ 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 ඕනේ. ගෙදරකට ගෙනාපු බඩු එහෙම ගෙනියන්න ලැජ්ජ නැද ළමයෝ? ලැජ්ජ වෙන්නේ මොකටද නෝන? නෝන්ලට ඔය ටික ඕනේ නැත්තම් මම ඔය ටික අරන් යන්න. නිකන් නාස්ති කරන්න ඕනේ නෑ. නෑ නෑ නෑ. දැන් මේ ගෙනාපු බඩු මෙහෙම තිබිච්ච ආවේ. අම්මට ගිහිල්ලා කියන්න ආයෙම මේ වගේ ඕනේ නැති වැඩ කරන්න එපා කියලා. තේරුණාද? හා හා හා. මම අම්මට කියන්නම්කෝ. එහෙනම් මං යන්නම් නෝනා. මං යනවා. චන්දනී කොහොමද අපේ ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට යනවද එහෙම නැත්නම් මන්දගාමී? මං අගේ ගෑණියෙක් ඉන්න කාන් ව්‍යාපාර මන්දගාමී වෙනවද? සාර්ථකව ඉදිරියට යනවා. ප්ලස් කතා කියන්නේ බං චන්දනී. වාර මම ෆුල් සපෝට් එක දෙනවානේ. මම සාර්ථක වෙන්නේ ඔයා නිසා. අහලා නැද්ද? අර කතාවක් තියෙනවානේ. සෑම සාර්ථක ගැහණියක් පිටුපසම සාර්ථක මිනිසෙක් සිටිනවා. ඔය සාර්ථක කියන වචනේ ඉස්සරහට තියෙන අයන්න සයිලන්ට්. ඒ කියන්නේ මම අසාර්ථක මිනිහෙක්ද? ඒකකින් ඔයාගේ හෘද සාක්ෂිය දන්නවා ඇතිනේ. ඒකෙන් අහලා බලන්න. හෘද සාක්ෂියෙන් අහලා බලලා දැනගෙන තමයි මම ඔයාට කිව්වේ. අනේ මේ නිකන් ඉන්න චන්දන. මේ ව්‍යාපාර දියුණුවනේ මම නිසා. මගේ උවමනාව නිසා. අම්මෝ චන්දනී ඔයා මේ කතා කරන විදිය. මේ ලොස් කතා කියන්න එපා. දැන් අපිට ලොතරැයි ඇතුලේ මම නිසා. දොර පොලිස් හැල්ල දෙන්නු එළුවේ කවුද? මම. හරිද වැරදිද? දෙකම වැරදි. දෙකම වැරදි. දෙකම වැරදි. ලොතරැයි ඇතුලේ සීන කොල්ල නිසා. පොලිස් දෙමු කිව්වේ අතුලයන්. ආ. දැන් එතකොට මම සියඹලා ගෙනල්ලාම නැද්ද? නෑ. ගෙනල්ලාම නෑ. මොකද තාත්තේ මේ සියඹලා කතාව?
මේනේ අම්මා අම්මගේ මහගන්න. එයා තමයි සියඹලා මැනේ ගෙනල්ලා තියෙන්නේ. හිටවල තියෙන්නේ. එකට වතුර දාලා පොර දාලා හදලා තියෙන්නේ. අස්සර නෙලාගෙන තියෙන්නේ. අපි මුකුත්ම කරලා නෑ. අනේ මේ මට නම් තාත්ති කෙන කිසිය දෙයක් තේරෙන්නේ නෑ. මොකද මේ තාත්ති කෙන සියඹලා කතාව? මෙහෙමයි. අපි අමාරුවෙන් සියඹලා එකතු කරන්න ඔයාට ওই කතා වලින් ඔයාට වැඩක් නෑ. ඔයාට තියෙන්නේ අපි එකතු කරලා දෙන සියඹලා ලස්සනට පාවිච්චි කරන්න. අම්මිලා මේ වටේ පාලනලින් කැරිකලා එන්න හදන්නේ මගේ වෙඩින් එක ගැන කතා කරන්න නේද? ෂා ඔය තේරුනේ. අනේ මේ අම්මි මම ඔය මාතෘකාව ගැන කතා කරන්න කැමති නැහැ. මට බඳින්න ඕන වෙච්ච දවසක මම ඒක ඔය දෙන්නට කියන්න. ඉතින් ඔය සියඹලා ටික පරිස්සම් කරලා ඔලඟ තියාගෙන බැදෙන යන දවසක මට දෙන්න. ඕකේ? ආගත්තද? සියඹලා නෝන දැන් මොකද කියන්නේ? ආගත්තද? මේ විකාරේ පහරිද? රැකි මල්ලි ඇයි මොකද නිකං මන් දැක්කා විතර නිකන් පාරන් මාරු වෙන්න දන්නේ නෑ එහෙම සීන් නැන්නේ එහෙනම් කොහොම සීන් එකක්ද තියෙන්නේ මං යනවා ගලේ ගෙදෙට්ට පොඩ්ඩක් පරක්කු වෙලා මං ගිහින් මොකද නිකන් මේ බය වෙලා වගේ හා මම මොකටද බය වෙන්නේ ඔයාට එතකොට ඔබ මට බය නෑ බය නෑ කොල්ලෝයන් බය වෙන්නේ නෑනේ තොර මේ විනෝද අයියට බය නැ මේ ගහන්න එපා මට කේන්තියයි මම බය නැ එතකොට මට බය නැ උඹ සැකි සැකි බේ සැකි බේ නවත්තන සැකි සැකි නවත්තන අක්ක මගේ පාඩු ඉන්න දෙනවා සැකි නවත්ත බං නවත්ත බං නවත්ත බං මට ගහන්න ගියා වෙයි මම බය කරේ ඒකයි ගැව්වේ උඹට නම් බය කළාට උඹට ගැහුවද මිනිහෝ ගහන්න වගේ ආවනේ නෑ බා උඹට ගහන්න නෙවෙයි ආවේ මං ආවේ උඹට ආශිර්වාද කරන්න ආශිර්වාද කරන්න මට අන්ති මොකටද මට ආශිර්වාද කරන්නේ? අත්තම ශගි මං අය කවදාකවත් උඹට බාධියක් පෙළන්නේ නැහැ. සීරියස්. උඹට ටිකිරට ආදරේ නම් ටිකිරි උඹට ආදරේ නම් මගේ කිසි අකමැත්තක් නැහැ. මං ආශිර්වාද කරනවා. මේ පිස්සුද? හිමාශි මායි හොඳ යාළුවෝ විතරයි. එහෙම සීන් එකක් අපි දෙන්නේ නැහැ. ශගී. බොක්කෙම්ම කියන්නේ. උඹට ආශිර්වාද කරා. විනෝදේ මට පරක් වෙනවා. ගලයා බලාගෙන ඇත්තේ. මම යනවා. නිකං දූස්රා වැඩ කරන්න පාටුවරින් මොකද කරපු දූස්රා වැඩි ඔගොල්ලෝ මොකටද මටත් හොරෙන් ගිහලා සින්දුව රෙකෝඩ් කරේ? මට පිස්සු දාසා? අපි රෙකෝඩ් කරපු සින්දුවක් නෑ. කවුද කියන්නේ සින්දු රෙකෝඩ් කරා කියලා?
සිහිනපුරේ හැමෝම සින්දුව ගැන කතා වෙන හින්දා මං හිතුවේ ඔයගොල්ලෝ සින්දුව රෙකෝඩ් කරන්නේ නැති කියලා. තාම සින්දුව රෙකෝඩ් කරේ නෑ. හැබැයි ඉතින් අද හිටම රෙකෝඩ් කරනවා. අද හිටම කියන්නේ මට කියන්න අදද රෙකෝඩ් කරන්නේ හෙටද කියලා. ඒක කියන්න බෑ. ප්‍රොඩියුසර් කියපු ගම අපි යනවා. තනියම යන්න එපා. මං කොමත් තනින් යන්නේ නැහැ. යනවන යන්නේ බඩුත් එක්ක. මම කිව්වේ ඒක නෙමෙයි. ඔයා යනකොට මාවත් එක්ක යන්න ඩොරින්. බලමුකෝ කියන්න එපා ඩොරින්. මගේ ජීවිතේ මං කවදාකවත් දැකලා නැහැ සින්දුව රෙකෝඩ් කරනවා. මාවත් එක්ක යන්න. ප්‍රොඩියුසර් එක්කන් එන්න කිව්වොත් මං අසට පණිවිඩය දෙන්න. ඉතින් ඩොරින් ඔයා ප්‍රොඩියුසර්ට කියන්නකෝ මාව එක්කගෙනම එන්න ඕනේ කියලා. ඩොරින් දැන් එදාටම එතකොට මගේ ගාන මට හම්බ වෙයිද? ඒව කොහෙ ලැබෙන්නේ? සින්දුව ජනප්‍රිය වුණාට පස්සේ තමයි ඒව ලැබෙන්නේ. සින්දුව ජනප්‍රිය වුණේ නැත්තම් ඒක ඉතින් ඔයාගේ කර්මය තමයි. ඒක ටිකක් අසාධාරණ වැඩක් නේ ඩොරින්. ජනප්‍රිය වුණොත් ගෙවනවා. නැත්තම් පුළං. ඒකට ඉතින් ඔයා දැනගන්න ඕනේ ජනප්‍රිය වෙන සින්දුලියයි. එහෙම නෙමෙයි. සින්දුව ජනප්‍රිය වෙනකන් මට බැරිද පොඩි ඇඩ්වාන්ස් එකක් ගන්න? මේ. ඒව ගැන දැම්ම කතා කරන්න බෑ. සින්දුව රෙකෝඩ් කළාට පස්සේ ඒක බලමු. පිටත් හොඳ පාඩම්. Sha-la-la-la-la, sha-la-la in the evening. Sha-la-la, hey, hi, Mr. Chandana. How are you? Coming, good morning. After a long time, how are you? Hey, Nimala. Yeah. මොකදවා මේ උඹට හැදලා තියෙන ලොස් එක? කිසි ලොස් එකක් නෑ. කිසි ලොස් එකක් නෑ. ඇක්චුලි මිස් චන්දන මම මේ මගේ කඩුව එළියට අරන් පොඩක් පොලිෂ්ද කියලා බැලුවා. කඩුව එළියට අරන් බලන්න ඒවන් දැන් හොඳට හොයලා බලන්න ඕනේ කඩුව තියෙනවද නැද්ද කියලා. එයි. තව කඩුවක් උස්සලාද? විමලා මේ කඩුව අතුරුදහන් වෙන විදිහට කවුද බං හිතන්නේ කොයි වෙලාවේ අපේ කඩුත් අතුරුදහන් වෙයිද කියලා? ඇක්චුලි මචං මගේ කඩුව නම් අතුරුදහන් වුණේ මම පුංචි සන්දියමයි. ඔව්. මොකද අපේ ඉස්කෝලේ ඉංග්‍රීසි ටීචර් කෙනෙක් හිටියේ නෑනේ. ඒ නිසා පොඩි කාලෙම මගේ කඩුව අතුරු දහන. ඒකතෝර හම්බුනේම නේද? හම්බ වෙන්නේ අය කඩුවක් ඉස්සුවොත් ඉස්සුවම තමයි. හරි. කඩුව කතාව පැත්තකට දහන්කෝ. ඔව්. උඹ මොකටද මම නවත්ත ගත්තේ? මට ඉක්මනට කිව්වා මට වැඩ තියෙනවා. වැඩ කරන්න එපා පොඩ හින්ද. අද මට කියන්න ඔයාගේ ළඟ සල්ලි කීයක් විතර තියෙනවද කියලා. ඉමල මේ ලෝන් නම් ඉල්ලන්න එපා තරහ වෙන්න එපා දෙන්නේ ඕන්නම් පොලියර දෙන්න. පොලියට සල්ලි මොකටද මට? මට ලෝන් ඕනේ නැහැ. අපි හංගන්නවද? ඔයාගේ ළඟ තියෙන සල්ලි ගාන කියන්න මට. හරි. එතකොට අතේද පොතේද? හිතේ. අතේයි පොතේයි හිතේයි ඔය හැමතැනම තියෙන සල්ලි ගාන කියන්න මට. ඒ කියන්නේ දැන් පොතේ කී? ඒ මම මොකටද මගේවත්කන් උඹට දරව කරන්නේ? ඈ උඹට මොකටද දවුවා? ඇයි උඹ ඔවා හොයන්නේ? ඔයන්නේ? ඔව්. අපි ළඟදීම ඕගලන්ට ඇඩි උඩට යනවා. කෝටි පොතිය වෙන්න යන්නේ. ඒකයි. අනේ නිකයිද? ඇයි උඹට මොකෝ ලොතරැයියක් අතද දෙනවද? ඔව්. ලොතරැයියක්. ලොතරැයිය තමයි මගේ කොල්ලා සිහින. ඈ? ඔව්. ඌ සින්දු කියන්න පටන් ගත්තට පස්සේ කෝටි ගණන් වලින් සල්ලි අපේ account එකට වැටෙනවා. මේ වරෙන්. ළඟට ගිහලා වාඩියම්. ළඟට එනවා කොහොමද? ඒ නිබලා. ඉන්නකෝ. මේ බබා එපා කැත්. මොකද? ලැජ්ජ හිතෙන කතා කියන්න එපා. මම මේ මිනිස්සු දැක්කොත් ගාරි. මිහින්නවා. උඹට මොකද මේ විලා තියෙන්නේ? පිස්සුද බා මිනිස්සු බලන් හිටියේ. මිනිස්සු බලන් හිටියට මොකද? ළඟට එන්න කියන්නේ ලව් කරන්න නෙමෙයි. නැත්ත. ඔයාට මේ අන්තිම chance එක මේ දවස් ටිකේ මගේ ළඟට වෙලා හිටියොත් ඒක තමයි ලැබෙන අන්තිම chance එක. ඇයි මොකද? උඹ හෙට අනිද්දාට මැරෙනවද? ඊ. ඌ ඉතර මූසල කතා කියන්න එපා ඔයි. ඇයි? මැරෙනවට නෙමෙයි මං කියන්නේ. දැන් අපේ සිහින පුතා ගායකෙක් වෙලා සින්දු කියන්න පටන් ගත්තට පස්සේ
මමනේ ආව ෂෝස් වලට එක්කයි යන්නේ. ඊට පස්සේ ඉතින් ඔයාට ජීවිතේට මගේ ළඟ මෙහෙම වාඩි වෙලා ඉන්න වෙන්නේ. ඒක නිසා දැන් ඇවිල්ලා වාඩි වෙලා ඉන්න ගායකයෙක්ගේ තාත්තා කෙනෙක් එක්ක වාඩි උනේ කීයද කි. එන්න. අනේ නිකක් පල්ලයම් බයියන්න. නිමල මේ උඹලට ජීවිතේවත් බෑ අපිට කිට් වෙන්න ඈ. දැනගනින්. අපි දැන් ලක්ෂපතියෝ. හොඳ පොෂ් කොල්ලෝ. ඔයාලට ලබනාත්මයක් බෑ අපේ තැනට කිට් වෙන්න. අන්න එක මතක තියාගන්න. මරවෙන ලබන ආත්මෙත් බෑ කියන්නේ මුගේ තැන්ට කිට්ටු වෙන්න. ඒතොර ඊළඟ ආත්මේ නක ඉන්න ඕනේ. ආපු ආත්ම දෙකක් ඉන්න කොයිද මු වෙනක. ශලලලලා ශලලල ඉන් ද මෝනින් යේ මන හැම එකම ගොඩ යනවා මන. අපි කවද්ද බං ගොඩ යන්නේ? තමයි අංකල් දැන් බලන්න අපිත් එක්ක එකට හිටපු නිමල් අංකල් සීන මල්ලින්ද ගොඩ යනවා අපි හැමදාම වලට. උසලවේ මේක නම් හරිම විෂම ලෝකයක්. වංකල් අපි කොච්චර ට්‍රයි කරත් අපේ බඹරේ කැරගෙන්නේම රෝන් සයිඩ්නේ. අද හරියයි හෙට හරියයි කිය හිතනවා. කවද්ද බං අපිට හරියන්නේ? අංකල් අංකල් ඔහොම කියද්දී මට බයත් හිතෙනවා අංකල්. මන මම මේවා කියන්නේ මෝ බය කරන්න නෙවෙයි. මගේ හිතේ තියෙන දුක නැති කරගන්න. අංකල් අපිට වර්ධනයකුත් නැහැ. අපිත් ගොඩේයි. දැන් බලන්නකෝ චන්දන අංකල් ගොඩ ගියේ කොහමද කියලා. හිතන්නෙම නැති වෙලාවක හිතපුම නැති විදිහට. ඒ වගේ තමයි නිමල් අංකල්. හිතන්නෙම නැති වෙලාවක හිතපුම නැති විදිහට ගොඩ යනවා. බන ඔබ කියන්නේ අපිත් හිතන්නෙම නැති වෙලාවක හිතපු නැති විදිහට ගොඩයයි කියලා. ඌ අංකල් නෑ මන. මම හැමදාම උදේට බලනවා ඒ වෙලාව අදයි කියලා. දුන්නට මං හැමදාම දැක්කේ අද නෙවෙයි හෙට බෝඩ් එක. මන අපේ වාසනාවට බාලගිවි දෝෂේ. ඔස්සලරේ ගෝපුර දෙයා ඔබ තාම චොකලට් කනවද? ඔබ චොකලට් ෆැක්ටරියේ ඉන්නේ. මොකද චොකලට් පැටවුව කනවද? මේවට කියන්නේ බෝනස් කියලා. ආ. සිල්වර් ඇන්ටලා ඇද්දී මුනු සීන පුරේටම දෙන්න කිසි කිසි ගාන චොකලට් ගෙනාවා. හැබැයි මේ අවුල නිසා චොකලට් ටික ඔක්කොම කිසි කිසි ගාන රොකියට දුන්නා. මේ කන්නේම තමයි. ආ? ඔබ රොකියා නෙමෙයි. ඔබ හොර කොටියා. අපිට චොකලට් කෑල්ල දෙනව නරකයි ඈ. නරකයි නරකයි. තත්පනුව ගන්නවා. හ්ම්. ඒකද උඹට චොකලට් නොදුන්නේ? උඹේ කියන්නේ මගේ දත් ගැනත් කල්පනා කරනවා නේ? කිසි කිසි ගාලා කල්පනා කරන්න එපැයි යන්නේ. මේ උඹ අපි කියන්නේ එහෙම කල්පනා කරනවා වගේ මගේ ප්ලෑන් එක ගැනත් කල්පනා කරන්න එපැයි. ප්ලෑන් එක ගැන නම් කල්පනා කළා. හැබැයි ඒක ක්‍රියාත්මක කරගන්න තමයි විදියන්නේ. හා? දැන් ඉකනේ බං. උඹ ඔය මේ චොකලට් ටික රාජසන්ත කරගත්තනේ. ඒ වගේ අරකට අපි රාජසන්ත කරගන්න හොඳ රවුම් කරලා දාපන් උන් ප්ලෑන් එක. මේකනේ මිස්ටර් අතුල කිසි කිසි ගාලා ඕනම දෙයකට කාලයක් තියෙනවා. ඒ කාලේ ආවම ඕනම දෙයක් ඉබේම සිද්ධ වෙනවා. ආ ගෝපුර දෙයක්. එතක මම මොකද කරන්නේ? බලන් ඉන්න. හරි. මම බලන් ඉන්නකො. බලන් ඉන්න චොකලට් කෑල්ලක් දියා. බැ පිස්සු කතා කරන්න එපා. දත්මනුව කරනවා. මේ ඉති හරි මගේ නෙබන් දත්මනුව කන්නේ උඹේ නෙමෙයිනේ. චොකලට් කෑල්ල දියංගෝ. මුළු සිහින පුරේටම ලොකු ප්‍රශ්නයක් වෙනවා වගේ දත්මනුව කරා. ප්ලීස් යන්න. මම මේ කන්න දෙනවා. ආ ගෝපුර දෙය. හේ. අතුල. මගේ චොකලට් එක දීපන්. අතුල. අතුල. හැබැයි උඹ සිතුමා එක්ක පැටලෙන එක කරුණාකරලා නතර කරලා දාපන් ඉක්මනටම. සිතුමා මතක් කරන්න එපා හොතඹුවම. මට හමුනතම අම්මපක් ගහනවා කොහමද නෝක ඩිස්ප්ලේ යන්න මම. ඕක තමයි මට මගේ ටිකිරු නැති කලේ. ටිකිරිව නැතුනේ සිතුමා හින්දා නෙමෙයිනේ. වස්සලා හින්දානේ.
තිකිරිව තරහ කළේ වත්සලා. ඒක මම පිළිගන්නා පුෂ්පයා. හැබැයි ඒක පාවිච්චි කරලා තිකිරිව නැති කළේ සිතුමා. ඒ වුණාට කමන්නේ. උඹ සිතුමත් එක පැටලෙන්න යන්න එපා. හරි? ඇයි? උඹ මොකද සිතුමට ගොට්ට අල්ලනවද? ගොට්ට? ගොට්ට අල්ලන්නේ උඹටනේ මම කොයි වෙලාවෙ? මේකයි කතන්දරේ. හරිද? දැන් උඹ සිතුමට දෙක තුනක් ඇනලා දැම්මහම මොකද වෙන්නේ? උන් පොලිසිය ගියා. මොකද වෙන්නේ ඈ පටි රෝල් නේ දිස්මෙට පව්වදාට පත්‍ර පළවේ ජනප්‍රිය ළමා ගායකයාගේ මැර අයියා ඔසාමා නොහොත් විනෝද් කොහමද ඒක ඈ ඉතින් පුෂ්පයා ඒක මරුණේ මචං එතකොට මචං මම දන්නේම නැතුව ජනප්‍රිය වෙලා මල්ලේ සීන මල්ලේ ජනප්‍රිය වීගෙන එනකොටම උඹ මැර වැඩ වලින් ජනප්‍රිය වෙන එක නූනට හුරු නෑ මල්ලි ලංකාවේ ජනප්‍රියම ළමා තරු වුණාට පස්සේ අයියා මැර වැඩ වලින් ජනප්‍රිය වුණාට කමක් නැහැ. හරි? පුෂ්පයා මේ මෙගත් తీරණේ මචං. අපිට තාලෙට සින්දුව කියාගන්න බැරි එකේ මෙහෙම හරි ජනප්‍රිය වුණොත් අපි ගොඩනේ බං. ඒකට නම් කමක් නැහැ. හැබැයි උඹ මොකක් හරි වැඩක් කරනවා නම් හොඳට කල් වේලාව බල්ලා හොඳට ඉවසීමේ වැඩේ කරපන්. හදිස්සි නම් වෙන්න එපා. හරි? නෑ නෑ මාෂි මොකද මේ අමුතු වෙලා මට ඉස්සර කාලේ මතක් වුණා සිතු ඒ කාලට වඩා දැන් අපි කොච්චර වෙනස් වෙලාද එහෙම තමයි හිමාෂි කාලෙන් කාලෙට හැමෝම එකම විදිහට ඉන්නේ නැහනේ ටික ටික වෙනස් වෙනවා ඒක ඇත්ත ඔයා නම් ගොඩක් වෙනස් වෙලා මම මගේ මොනවාද වෙනස් වෙලා තියෙන්නේ ඔළුව ඔයා ඉස්සර වගේ නෙමෙයි ආහාර පණ්ඩිතයි. පණ්ඩිතයි. පණ්ඩිතයි නෙමෙයි. මේ කර කියන්නේ බුද්ධිමත් කියලා. මේ ශැගිය හැමදාම බුද්ධිමත්නේ. සිතුම්. ඔයා කවද්ද ජීවිතේ බුද්ධිමත් තීරණයක් ගත්තේ? බුද්ධිමත්ම තීරණේ ඒ දවස තාම ආවේ නැහැ. කවද්ද සිතුම්? මේ ලෝකේ හැම පිරිමියෙක්ම බුද්ධිමත්ම තීරණේ ගන්න ඕන දවස තමයි ඒක. අනේ කියන්නකෝ සිතුම්. කවද්ද? මගේ වයිෆ් විදිහට කෙල්ලෙක්ව තෝරගන්න දවස. එදාට තමයි මේ ශැගිය උපරිම බුද්ධිය පාවිච්චි කරලා ගන්න තීරණේ ගන්නේ. දන්නවද සිතුම්? මේ ලෝකේ හැමෝටම බුද්ධියක් තියෙනවා කියලා අමතක වෙන්නේ එදාට. ඒ කාට අමතකුණත් මේ ශැගියට එහෙම අමතක වෙන්නේ නැහැ නේ මාෂි. සිතුම් ඔයා හොයන්නේ මොන වගේ කෙල්ලෙක්ද? මම හොයන්නේ හොඳ කෙල්ලෙක්. හොඳයි කියන්නේ මොන වගේ හොඳක්ද? හැම දෙයකින්ම හොඳ කෙල්ලෙක්. ඇයි එහෙම කෙනෙක් ඉන්නවද? එහෙම කෙනෙක් ඉන්නවා නම් මේ ශැගියට ඉක්මනටම කියන්න ඕනේ, හරි? හිමාෂි මන් දන්න කවුරුත් නැහැ. හැබැයි වාට එහෙම කෙනෙක් හම්බේ. වැඩේ අවුල් වුණාද? නැහැ. කොල්ලෙක් වුණාම ටිකක් ගණන් තියලා ඉන්න බෑ. සීන ජයසේකර ගෙදර තමයි. ඔව් මේ අම්මා තමයි කතා කරන්නේ. ආ එන්න එන්න ඕන වෙලාවක එන්න. අපි ගෙදර ඉන්නවා.
මේ හැබැයි එන්න කලින් කෝල් එකක් දෙන්න. මොකද මේ පුතා රෙකෝඩින්ග්ස් වලට යනවනේ. ඉතින් පොඩක් අර ඉන්න වෙලාව arrange කරගන්න ඕනි. ඔව්. ඕකේ ඕකේ. ඕකේ thank you. Thank you. Bye. බන්ටු! 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 ඇයි චිචි ඇයි ඇයි? මේ අපි සීන පුතාව ඉන්ටර්විව් කරන්න පත්තරෙන් එනවලු. නේ. නියමයි. චිචි. කොහෙද ඉතින් ඔය යන්නේ? අනේ මට හරි සන්තෝසයි. අනේ බලන්න දැන් ඉතින් පත්තරෙන් එනවා කිව්වම සෑහෙන වැඩ දිනවන්න කරගන්න. අපි ලස්සනට ඇඳුම් ටිකක් හදාගන්න ඕනේ. එතකොට ගෙවල් දොරවල් හොඳට හදාගන්න ඕනේ. එතකොට කෑම බීම එන කට්ටියට පත්තරේ කට්ටියට කණ්ඩ බුණ්ඩ සංග්‍රහ කරන්න ලෑස්ති කරගන්න එපා. දැන් මේ කීයටද අද එනවා කිව්වේ කීයටද? අද නෙවෙයි. හිට නැත්තම් අනිද්ද තමයි එනවා ඇත්තේ. අද නෙමෙයිද? ඔය කියපු විදිහට මං හිතුවා දැන් උන් මගේ එනවා ඇති කියලා. මේ චිචි හරියට අහගන්න බෑ ඉද හෙටද එන්නේ හරියටම නැත්නම් අනිද්දාද කියලා. හරි ඉතින් කවදාවත් මොකෝ හිට හරි අනිද්දාරි කවදාරි මොකෝ. එන්නේ කනේ වැදගත්. ඒ වුණාට මේ අනිද්දාවට නම් අවුලක් නැහැ. හෙට අවුත්. ඇයි? නෑ මේ. ඔය හෙට නැද්ද? මම ඉන්නවා. මේ හෙට වහලා ඉතින් අමුයන් තමයි යන්න වෙන්නේ. පවුනේ අප්පා. කවුද මම ආ නෑ නෑ මම නෙමෙයි මම නෙමෙයි අමුයෙන් යන මෙන්න රතු බිලත් ආවා ඉක්මනට මේක ගෙව්වේ නැත්නම් ලයිටුත් කපලෑයි ඕ සැනරි හැම කරදරයක්ම පාත් වෙන්නේ එකම වෙලාවට. අනේ මට නම් බෑ ලාම්පු පත්තු කරගෙන ඉන්න. කොහෙන් හරි මේක ගෙවන්න. අතපය තමයි තිය උගස් තියන්න වෙන්නේ. එහෙම හරි කමන්නේ කොහොම හරි මේක ගෙවන්න. මං යනවා. අතේ සතේ නැතත් ජැන්ඩියට ඇඳගෙන තමයි එළියට බහින්නේ. කොහෙද යන්නේ? කුලී වැඩක් කර හොයාගන්න. කොසිනා වේ එළියේ ඉඳන් සූසු ගන්නෙ කෙලිම ගෙට වරින්කො තාම ඇතුළට එන්න පර්මිෂන් නැහැ නේ සලස්මත් ඒක එළියෙන් නම් කතා කරගන්න සීනා ඊයේ අවිල්ලා අර ඇන්ටනාව හයි කරලා ගියාට පස්සේ අපේ සිලීගේ හිතේ සීල ගැන තුන් තරම් හුඟක් අඩු වෙලා තියෙන්නේ. දැන් ඒක හිත බය නැතුව ඉන්න ඇතුළට. මේ ඒවන් සිලස් මහත්තයා ඊයේ මං ගෙදරින් දොට්ට බහිනකොට කිව්ව මතකද? තරය ආවාද කරා ආපහු ඕක පුරුද්දකට එහෙම තියාගන්නේ නැහැ කියලා. මතකනේ? ඕව ගණන් ගන්න එපා සීනා. අපේ සිලී ඔහොම කිව්වට එයාට ඕව දැන් මතක නැහැ. ඔබ වරෙන් ඇතුළට. ඒ වුණාට සිල්ලස් මහත්තයා තාම සිටුේෂන් එක ඕකේම නැහනේ. එතකම් මෙහෙම ඉමු. සිල්ලස් මහත්තයා මං අද ආවේ මගේ මතින් විවපු කෑම එකක් සිල්ලස් මහත්තයාටයි මැඩම්ටයි දීලා. Thank you සීනා. සීනා හිමින් හදන්නේ මේ කෑම එහෙම ගෙනල්ලා අපේ සිලීව ෂේප් කරගන්න නේද? අනේ සිල්ලස් මහත්තයා. ද සීනා කෑම එකක් උයන් ආවේ එහෙම අදහසකින් නන්නේ. ඉස්සර සතියකට සැරයක්වත් මම මැඩම්ලට කැම එකක් ගෙනත් දෙනවා. ඒත් මැඩම්ලා රට ගියන් පස්සේ මට ඒක මිස් වුණා. ඉතින් මම හිතුවා ආපහු ඒ පුරුදු කොහොම හරි ඇති කරගන්න ඕන කියලා. Thank you සීනා.
හොඳ පුරුදු කවදාක්වත් නැති කරගන්න එපා. මට පරලෙ වෙලාද කොයිද? මං යනවා, මං යනවා, මං යනවා. සිල් මොනවටද යාව මෙහට ගින්න ගත්තේ? මම ගින්න ගත්තේ නෑ සිලි. සීනා මෙහෙට ආවා. එයාව මොනවටද මෙහට ගින්න ගත්තේ? එයාට මෙහි වැඩක් නෑනේ. සිලි ඒ ළමයාට දොස් කියන්න එපා. ඇවිල්ලා තියෙන්නේ ඔයාටයි මටයි කෑම එහෙකුත් හරි ගස්සගෙන වේ. කෑම එකක් අපරාදේ. මං උයන් ඉස්සලවත් ගිනවන. හරි සිලි, ඔයා වියපු කෑම අපි රෑට කමු. මේක දැන් කමු. ඕකේ. ඔයා හොඳට සිං කරන්න ඕනේ. ඔයාට මේක ලැබෙන ලොකු චාන්ස් එකක්. මං උදට කරන්නම් ටීචර්. ටේක බොහොම. රෙකෝඩින් දවස අපි මොනවද කරන්නවනි මිස්? ඩොරින්ට කරන්න කිසිම දෙයක් නැහැ. ඩොරින්ට තියෙන සිහිනව ලෑස්ති කරගෙන එදාට වෙලාවට එතෙන්ට යන්න. අපෝ, අපි කොහොමත් වෙලාවට වැඩ කරන්න අය තමයි. කිව්ව වෙලාවට ස්ටුඩියෝ එකේ ඇති. මිසු තේනවා නේද අපිත් එක්ක රෙකෝඩින් බලන්න එදාට? මෙච්ච දුරක් මම සිහින එක්ක ආවනේ. මෙතනින් එහාට සිහින වික්‍රගෙන යන එක ඔයාලට බාරයි. ටීචර් කෙනෙක් විදිහට මෙතනින් එහාට මැදිහත් වෙන්න මට බෑ. අනේ නේ. අපේ යාළුවෙක් ඉදිරියට එදාට ඉන්න ඕනේ. මම නැති වුණාට එතන වැට්ටික හොඳට ගියේ. අපි ටීවී එකෙන් බලමුකෝ සීන කොහොමද සින් කරන්න කියලා. එහෙනම් ඩොරි මං ගිහින් එන්න. Thank you miss. පුතා මිස්ටර් එන්ඩ්‍රා ආශිර්වාද ගයි. බුදු සරණයි පුතේ. පුතා හොඳට වැට්ටික් කරන්න ඕනේ. මගේ ආශිර්වාද පුතාට හැමදාම තියෙනවා. මේ නිදි මතරන් ඇදර ගිහින් නිදියන චන්දර යන්න යන්න. නිදි නෑනේ, rest rest. rest කරන්න ඉඳලා පිඹුරෙක් වගේ ගොරවන්නේ. පිඹුරෙක් කොහෙද චන්දනි ගොරවන්නේ? ඒක මෝඩ කතාවක් කියන්න එපා. පිඹුරෝ ඇදෙනවා, විලනවා. කොහොමද? ඕ මොකද මේ නිදි කොහෙද? ඔන්න ඔන්න ඉතින් අනිත් එක්කන තාමර වද දෙන්නේ. තාත්ති මම ඔයාලට වද දෙන්න නෙවෙයි ආවේ. අද මං ඔය දෙන්නව එළියට ගන්නවා. එළියට? අනේ ඇයිදුව අපිව දැම්මම එළියට ඇදලා දාන්නේ? අපි වයසට ගිහින් නෑනේ තාම. හරිෝ තාති විකාර කියවන්නපා. මං අද ඔය දෙන්නව ඩිනෝට් එකට ගන්නවා. ෂා මරුනේ යමු යමු. යමු යමු. අතේ තියෙන ගානට තට්ටු වෙනවට කේක මේ දුව. තියෙන දෙයක් කාලා ඔන්නේ ගෙදර ටලා යමු. මේ බය වෙන්න පානේ. ඩිනර් එකට ස්පොන්සර් ගන්න මේ මම. ෂා නියමයිනේ. එන යමු මල්ල ඇතරෙන්න. උදුමුලන්දුවක් නේ මෙයාට තියෙන්නේ. දැන් මෙතන කම්මැලි ගමේ වැටලා ගොරෝගොරෝ හිටියා. එහෙම තමයි චාන්දනී, වැදගත් වැඩවලට එහෙම තමයි. ඒක නෙමේ. කොහෙන්ද ඔයාට සල්ලි? මම වැඩ කරපු දවස් ටිකේ සැලරි එක හම්බුණා. ඕ සැලරි. මොකක්? දැන් ඒ පාර අනුගේ වචනත් කියන්න පුරුදු වුණාද? සතුටට සතුටට මං තප්පරේ ලෑස්තිලා ඉන්නම්. අපි යන්නේ. මේ මල්ල ඇතරෙන්න. අනේ මල්ලි මෙන්න මේකට සයින් එකක් දාන්නකෝ ප්ලීස්. ඒ කියන්නේ මොකක්ද අක්කේ? සිහින මල්ලි, ඔයා මෙතන ඔයාගේ පොඩි අක්ෂර දාලා දෙන්න. ඇයි මං අස්සම් කරන්නේ? මල්ලි, ඔයා ස්ටාර් කෙනෙක් වුණාම ඔයාගේ ෆෑන්ස්ලට ඔයාගේ සයින් එක ඕනේ වෙනවා. මට තේරෙන්නේ නැහැ අක්කේ ඔයගොල්ලෝ කියන දේවල්. මෙහෙමනේ සිහින මල්ලි, දැන් ඔයාගේ සින්දුව යනවනේ රේඩියෝ එකේ.
එතකොට ඒකට කැමති වෙන අය නිකම්ම ඔයාගේ රසිකය වෙනවා. එතකොට ඒගොල්ලෝ වට කෝල් කරා, ඒවට ලියුම් එවා, ඒවව හම්බෙන්නත් ඒ. නැද්ද? අනිත් එක මල්ලි, ඔය ඉස්සරහට ෂෝස් වලට ගියාම, ඔයාගේ ෆෑන්ස් ලා වට කරගෙන ඔයාගේ සිග්නේචර් කිල්ල. එතකොට ඔයාට ඒගොල්ලන්ගේ ඔටෝග්‍රාෆ්ස් වල සයින් කරන්න වෙනවා. නේද හිමාශි? මට තේරෙන්නේ නෑ යක්කේ අත්සන් කරන්න. ඉතින් මල්ලි එකට ඔයා අත්සනක් හදාගන්න ඕනේ. කවුද හදන්නේ? හිමාශි. අපි දෙන්න එකතු වෙලා සිහින මල්ලිට ලස්සන සිග්නේචර් එකක් ක්‍රියේට් කරලා දෙමු. ඔව් මල්ලි. අපි ඔයාට ලස්සන අත්සනක් කියලා දෙන්න. හරිද? හරි. ඔන්න දෙම එකක් ගන්න. හරි. සිහින ලස්සනයිනේ. ඒක හරියන්නේ නෑ චන්දිම. එන්න මෙහෙම ගන්න. හරිද? සිහින. ඒක කැතයි මාෂෝ සිංහලෙන් සිග්නේචර් ගහන්න නෑ කොදෙන් කොදේ. මෙන්න මෙහෙම ඉස්සකුර මෙන්න මෙහෙම මේක ලකුවට ගත්තා. හරි මල්ලි මෙන්න මෙහෙම. ඔයා අපේ රටේ අනන්‍යතාවයේ තියෙන සිංහලෙම තමයි සිග්නේචර් ගහන්නේ. මාෂි සිංහලෙන් ගහුවොත් කිසිම තැනක් නැහැ හලෝ. අපි ඉංග්‍රීසි වලින් සිග්නේචර් ක්‍රියේට් කරමු. හරි කතාව පොඩක් බලා ගන්න. මෙන්න මේක මේ. ඒක ලස්සනයිනේ. මේ මේකේ බලන්නකො ඉර කැතර ගහනවා. අනේ අනේ මේ වාඩි ති මොකෙයි දැඩක් පේන්නේ නැත්තේ. මේ හිමාෂි කට වහගෙන කරුණා කරලා බලාගෙන ඉන්න. හරිද? ඔයා කියන මල්ලි මේකද මෙන්න මේකද ලස්සන? මල්ලි කියන්නේ මොකද්ද? ඔයා හිතගෙන ඉන්නේ. ඔයා ඕනේ නැහැ. ඔයා ඕනේ. හරි හරි කියන්නේ. හරි දැන් එයි කැමති. ඔසජනා හසිරේ රුකිදේ කටේ මෙන්න ලොකි. තේ විතර දාන්නේ බිස්කට් නැද්ද? බිස්කට් ඉවරයි. අපරාදේ බිස්කට් එකක් තිබ්බනම් තේකේ පොඟවගෙන කනවනේ අම්මේ. අපේ බිස්කට් ගේ නම තුනද? මතක් වුණා ලොකි සල්ලි තිබුණේ. ලොකි දැන් කවද්ද ඔයයි ගිහේ වන්දිය ලැබෙන්නේ? කවුද දන්නේ අම්මේ? බොසාව හොයාගන්නකම් ඒ ගැන මුකුත්ම කියන්න විදිහක් නැහැ. දරුවා ලැබෙන්න කලින් එයයිව හොයාගත්තොත් ලොකු දෙයක්. අම්මත් බලාගෙන ඉන්නේ මගේ වන්දිය හම්බෙනකන්ද? අනේ ලොකි මට ඔයගේ වන්දියෙන් වැඩක් නැහැ. ඒත් මට මේ තනියම මේ යුද්ධ කරන්න බෑ ලොක්කියේ. මයිකිත් අම්මට උදව් කරනවනේ. ඒ දරුවගේ පොඩි පඩියෙන් ඇහැ ගියයි මේ පවුලක් නඩත්තු කරන්න. ලොක්කි ඇත්තට මේ දරුවට බැරියයි වැඩි පඩියක් ලැබෙන රස්සාවක් හොයාගන්න? අම්මා මොනව කියනවද මන් දන්නේ. වැඩි ගන්න කම්නේ රස්සා තියෙනව නම් අපිත් කොහොම හරි හොයාගෙන ඒ රස්සා කරනවනේ. පිස්සුවට මේ අඩු ගානක් හැමෙන රස්සාවක් කරන්නේ. උත්සාහ ගන්න කිහං. හොයාගන්න බැරි වෙන එකක් නෑ එතකොට. පව් අම්මේ මයිකි. එයා ත්‍රයක් දවහලක් නැතුව වැඩ කරනවා. එයාටත් ඕන බබා හම්බෙනකොට අතේ සල්ලි කීයක් හරි ඉතුරු කරගන්න. කවුරුත් මේ කාලේ බලන්නේ වැඩිපුර සල්ලි ටිකක් හොයාගන්න තමයි. මට මතකයි ඔයගේ තාත්තත් ඔය ලැබෙන්න ඉන්න කාලේ මොන තරම් මහන්සි වුණාද සල්ලි හොයන්න. අම්මා ඒ කාලේ ජොබ් එකක් කරේ නැද්ද? තාත්තා ජීවතුන් අතර ඉන්නකම් මං රස්සාවක් කරේ නෑ. එයයි මැරුණට පස්සේ තමයි මං බත් විකුණන්න පටන් ගත්තේ. මේ මිනිස්සයා හිටියනම් මට මෙහෙම දුකක් විඳින්න වෙන්නේ ඔන්න පුතේ හොඳට මතක තියාගන්න ඕනේ දැන් සින්දුව රෙකෝඩින් කරන වෙලාවට අනම්මනම් කිසි දෙයක් හිතට ගන්න එපා. අම්මා කොහෙද තාත්තා බලන් ඉන්නවද ඌව මුකුත් හිතන්න එපා. නියමයට පුරුදු වෙච්ච විදිහටම සින්දුව හොඳට හිතට අරගෙන හිත අතට අරගෙන ටොප් එකට සින්දුව කියන්න ඕනේ. හරිද? ඉතුකුට තාත්තේ මට සින්දුව වැරදුනොත් මම මොනවද කරන්නේ? වැරදුනොත් මල්ලි කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මේක රෙකෝඩින් එකක් නේ. කිසි දෙයක බය වෙන්න එපා. ඒ වුණාට එයා හැම කිව්වයි කියලා වරද්දන්න එහෙම එපා සින්දුව. හරිද? සින්දුව ලස්සනට පුළුවන් තරම් වරදින් නැති විදිහටම කියන්න ඕනේ. එතකොට තමයි රෙකෝඩින් එක ලස්සනට එන්නේ. හා. ඊනම් මං සින්දුව ලස්සනට කියන්න. ඔව්. තාත්තේ අපි යමු නේද? කොහෙද? මම කොහෙද යන්නේ? යන්න බෑ. ගායිකාව ආවේ නැහැ තාම. ඒක තමයි තාත්තේ මාත්මේ බැලුවේ. අම්මා තාම පරක්කු වෙන්නේ. මේකනේ පුතේ දැන් සින්දු කියන්නේ පුතා උනාට කටහඬ ලස්සන වෙන්න කියලා සූකිරි කන්නේ අම්මා. තාම සූකිරි කඩන ඇති. ඉවරයි ඉවරයි. කාලි ඉවරයි. අම්මා එනවා. අම්මා කෙල්ලගේ ලස්සන සූකිරි පොලේ.
මොකද චිචි මෙච්චර ලස්සනට ඇඳලා මේ දෙකත් තරකට යනකොට මේ දෙකත් විදිහට ලස්සනට ඇඳගෙන යන්න ඕන තමයි. ඉතින් මේක ඒ හැටි වැදගත් තැනක් නෙමෙයිනේ. මොකද වැදගත් තවෙන්නේ? ස්ටුඩියෝ එකක් කියන්නේ වැදගත් තැනක් නෙන්න. කෙල්ලේ ස්ටුඩියෝ එකක් කියන්නේ ෆොටෝ ගන්න තැනක් නෙමෙයි. ඔයා හිතුවද අර අපි දෙන්න කසාද බෙදලා ගිහිල්ලා මගුල් ෆොටෝ එකක් ගත්තා වගේ තැනක් කියලා. මේක රෙකෝඩින් ස්ටුඩියෝ එකක්. මෙතන ෆොටෝ ගල්ලන්නේ මොඩියා. ඒක මන් දන්නවා. මම මේ ලස්සනට ඇඳගෙන යන්නේ සින්දුව රෙකෝඩ් කරන වෙලාවේ අර කොළවරි සින්දුව වගේ ස්ටුඩියෝ එක ඇතුළම වීඩියෝ එකක් කරන්න ගත්තොත් එහෙම. එතකොට අපිට ඉතින් ගෙදර ඇවිත් ආය ලස්සනට ඇඳගෙන යන්න නැහැනේ. පරිම තමයි. එහෙනම් මේ පොඩ්ඩක් මට විනාඩියක් දෙන්න. මම කිටක් මරලා අද්දිකට දාලා එහෙම ආතල් එන්නත් අයියා කියලා. පොඩ්ඩ තාත්තේ. ඇයි? තව අඳින්න වෙලාවක් නැහැ. තව වරක් වෙනත් අපි සිනමාවල රෙකෝඩ් කරන්න බැරි වෙනවා. අක්කා මේක තමයි දාතේ මම. පොඩ්ඩ ඉන්න පොඩ්ඩ පොඩ්ඩ ඉන්න පොඩ්ඩ පොඩ්ඩ ඉන්න බලන්න. මේක හරි අසාධාරණ ලෝකයක් නේ. මුලොක්කම ලස්සනට ඇඳ මම නිකන් මෙන්ටලි වගේ යන්නේ. දෙවනි ලෝක යුද්ධ කාලේ මේ වෙඩි වරුසාවකින් බේරිලා බංකරයට ආවගෙනේ අසර්ගේ ගල් ප්‍රහාර වලින් බේරිලා ආවේ. කාලෙකින් ප්‍රැක්ටිස් දුස්ත්‍රා කරන්න බැරි වෙච්ච නිසා පර්ෆෝමන්ස් බහැලද කියලා බැලු. දැන් බහැලද? ආ තාම නියමෙට වැඩ. එහෙමද? ටයිමින් නියමෙට දුස්ත්‍රා නෝ ගලක් දාන්න. අම්බෝ. මෙම මේ මතරන ගහන ගහන්න. ආ බැලනේ ටයිමින්. අම්මේ. තරම අසාර. පොතේ හැටියට ගත්තොත් අසාර මේ වෙලාවේ මෙතන නෙවෙයිනේ දින්නෝ. ඇත්ත ඇත්ත ඇත්ත. පොතේ හැටියට හැමදේම දූස්රා වුණා නම් මේ අසාර මේ වෙනකොට සිලෝන් ටීම් එකේ ඉන්න ඕනේ කොල්ලේ. එහෙම වුණා නම් සීනා මෙදා පාර ICC 2020 World Cup එකක් ගහලා Man of the Series වෙන්නෙත් මේ අසාර. මේ මොකද මේ කියන්නේ? මම කිව්වේ මේ ක්‍රිකට් කතාව ගැන නෙමෙයි. අදනේ අපේ ලිටල් බෝයිද සීනා එයාගේ සින්දුව රෙකෝඩ් කරන දවස. අදනේ? අද එහෙම කතාව මම දන්නේ නැහෙනි. මොකක්ද? පදරාජ කියලා දන්නේ නැහැ. ද සින්දු රෙකෝඩ් කරන දවස? මගේ ඇස් දෙක පල්ලා. මම දන්නේ නැහැ. එහෙම කතාව මට නිමල්ලා දූස්රා කළේ නැහෙනි. හා. ඒක අතකට ඉතින් කමකුත් නැහැනේ නේ ඉතින්. මොකද පදරාජ කියව දෙන්න ගියා කියලා සින්දු කියන්නේ නැහැ නේ කටබලියන් බලන් ඉන්නවා මිසක්. ඉතින් ගායකයන් සින්දු කියන්නේ. අවුලක් නේ. ඒකනේ ඔගොල්ලෝ මුකුත් දන්නේ නැහැ කියන්නේ. සින්දුවක් රෙකෝඩ් කරනකොට එතන පදරාජකයා ඉන්න මොනේ? දැන් සින්දුව කියාගෙන යනකොට බැරි වෙලා වැරදිලා හරි වැරදියට වචනයක් කියවුණා. ඉවරයිනේ. මොකද ආපහු ඒක රෙකෝඩ් කරන්නද? බෑනේ. ඒ නිසා තමයි සීනා කියන්නේ සින්දුව රෙකෝඩ් කරනකොට පදරාජකයා එතන ඉන්න මොනේ. හරි හරි හරි. ඒ කියන්නේ ඔය දැන් කාලේ සින්දු රෙකෝඩ් කරද්දි පදරාජකයා පැත්ත පළාතකවත් නැතුව ඇතිනේ. ඇයි මුන් වැරදියට මොනේ කියන්නේ? නේ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ වුණාට. මොකද දැන් සිහින දැන් සින්දුව කියනවත් ඇති. එහෙම කියලා හරියන්නේ නෑ සිහින. මගේ ජීවිතේ මම හාහා පුරා කියලා ඉස්සෙල්ලාම ලියපු සින්දුව රෙකෝඩ් කරනවා බලන්න. මම තාසයිනේ බං. ඉතින් මොනා කරන්නද දැන් ඉතින් කරන්න දෙයක් නෑ. මම එතෙන්ට පොඩ්ඩක් තක් ගාලා දුස්සා වෙලා ඉන්න. එමෙ එමෙ. දැන් දන්නවා දැන්. තන හොයාගෙන යන්න. එන්නම් මචං. හොයාගෙන? ඔව්. මේ මේ පද ටික හරියට බලන්න එහෙනම් ඈ. ඒ වුණාට පුතු මේක හොඳ මැෂින් එකක්. මොන හොඳද අම්මා? මේක මේ පරණ යකඩ ගොඩන්නේ. ඒ වුණාට පරණ වුණාට මේක හොඳට වැඩ. අම්මා ඇත්තට මේ මැෂින් එකේ කොච්චර වයසද? මේක ඔයාට වැඩිය අවුරුදු දෙකක් වැඩිමල්. මම කසාද බදලා එනකොට අපේ අම්ම මට දෑවැද්දට දීපු මැෂින් එක. හොඳ වෙලාවට මේ මිනිස්සු මට මේ වගේ එකක්වත් දුන්නේ නැත්නම් ඉතින් අපිට දත් මිටි තමයි කණ්ඩ වෙන්නේ.
සාගරිකු මොකද මේ පරණ මැෂින් එකක් සාලේට උස්සන් ආවේ උස්සන් ආවද රෙදි හොදන්ට අනේ අප්පච්චි මේ මෝඩ ප්‍රශ්න අහන්න තු ඉන්න ඒක හරි ඒක දෙන්න මේ කරන වැඩේ දැක දැක තාත්තා අහපු ප්‍රශ්නේ මෝඩ ප්‍රශ්න. ඕ දැන් ඉතින් මං අහන ප්‍රශ්න ඉතින් මෝඩ ප්‍රශ්න තමයි. මම දන්නවා මේ මැෂින් එක ගෙනාවේ මහන්ඩ කියලා. එතනට සාගරිකෝ මේ හදිස්සියේ මොනව මහන්නද මේක ගෙනාවේ? මං අද ඉඳලා මේ ගෙදර සල්ලි වැඩ රෙදි මහනවා. සත පහක් කරන තු ජීවත් වෙන්න බෑනේ. අම්මටත් හොඳට රෙදි මහන්න පුළුවන්ද? එහෙනම් අම්මා මට ෂර්ට් දෙක තුනක් මහලා දෙන්නෝ. ඉරිත් ඇඳුම් එහෙම තියෙනවා නම් දෙන්න පුතු. මම මහලා දෙන්නම්. කොහමද තිතින් තව ටික කාලයක් යනකම් අලුතෙන් ඇඳුමක් ගන්නට වෙන්නේ නෑනේ. ඕ සෙනරි. සාගරිකෝ. ඔහොම ඇඳුම් පද කියන්න එපා. මට ඔයාගෙන් හම්බ කරගෙන කණ්ඩුම නාවක් නෑ. තව ටික දවසක් ඉවසන්නකෝ. තව ටික දවසක් ඉවසුත් එහෙම අපිට හාමතේ තමයි මැරෙන්න වෙන්නේ. අප්පච්චි මේ මං කීයටවත් මේක නතර කරන්නේ නැහැ. ඔයා ආපහු රස්සාවක් හොයාගත්ත දවසට කියන්න. බන්ටු බලන්නකෝ බන්ටු. අපේ සීන පුතා හෙඩ්ෆෝන් එක දාගත්තම හරි ලස්සනයි නේ. උචිචි මට පුදුම සතුටක් හිතට දැනෙන්නේ. මේ සතුටට කඳුළුත් පෙටි කැෂනවා. මං හයියෙන් කෑ ගහලා අනන්නද? පිස්සුද බන්ටු? මේ මිනිස්සුත් අපි මහා ගොඩේ මිනිස්සු කියලා. ඉතින් අපි ගොඩේ නේ ඉන්නවා. හ්ම්. මොන ගොඩේද? ඒ ගොඩේ. කැකිරාව කිව්වට කැකිරාවෙන් එහා සෑහෙන දුරනේ. ඉටිපන්දම් පැකට් හතරකුයි පොල් කටු දෙකයි වගේ දුර යනවා. පොල් කටු? ඔව්. මොකටද පොල් කටු? ඇයි එක පොල් කට්ටෙම ඉටිපන්දම් ගහගෙන ගොඩක් දුර යන්න බෑ. පොල් කට්ට ගිනිගන්නවනේ. ඉතින්
ගිමැටියෝ. නෑ ඇයි මම ත්‍රිවිල් එකේ යමු කිව්වම පයින් යමු කියලා කිව්වේ? මට පයින් යන ආස හිතුණ මයිකි. ඉස්සර වගේ දැන් වැඩි ඇවිදින්නෙත් නැහැනේ. ඔනවට පින්කි පැටියෝ. ඔයාලට මෙහෙම මහන්සි වෙන්න හොඳ නෑ නේද? ඇවිදින එකේ මහන්සියක් නෑනේ මයිකි. ඔයාලට පින්කි පැටියෝ. ඔයා මේ දවස්වල ෆුල් රිලැක්ස් එකේ ගෙදරට වෙලා ඉන්න ඕනේ. ඔය ඇවිදින්න දඟලන්න ඒවා බෑ හරිද? මයිකි මම මලක් නෙමෙයි. සමරසිංහ කාර්යය කම්පැනි වහලා පැනලා ගියේ නැත්තම් මම මෙහෙම ඉන්නකොට රස්සාවට යනවා. වඩ පිස්සුද පින්කි පැටියෝ? ඔයා මේ විදිහට රස්සාවට යන්න? මම නම් ඔයාලා කීයටවත් යන්න දෙන්නේ නැහැ. හයි මයිකි. ඔය ඕන තරම් ප්‍රෙග්නන්ට් වුණ ගෑනු අය ජොබ් එකට යන්නේ අන්තිම මාසෙ තමයි එයාලා වැඩට යන්න එක නතර කරන්නේ. හොඳලාට ඔයාගේ ජොබ් එක නැති වුණේ. හයි මයිකි එහෙම කියන්නේ. මේ වෙනකොට මට ජොබ් එක තිබුණා නම් ඔයාට සල්ලි හම්බ කරන් මෙහෙම තනියෙන් දුක් විඳින්න වෙන්නේ නැහැනේ. පින්කි ඩාලින් හම්බ කරන්න මම කොච්චර දුක්කින්දත් ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒත් මගේ පින්කි ඩාලින්ට දුකක් දෙන්න මං කැමති නෑ. මයිකි මම මේ ලෝකේ ප්‍රෙග්නන්ට් වුණ පළවෙනි ගෑනු කෙනා නෙමෙයි. ඒ වුණාට පින්කි පැටියෝ ඔයා මගේ පළවෙනි වයිෆ් නේ. එනිසා මං කියන දේ ඉන්න ඕනේ. හරිද? බන්ටු මොනවද බන්ටු ඈත බලන් කල්පනා කරන්නේ? මම මේ කල්පනා කරේ චිචි ඔයා දන්නවද එක රැයින් ජනප්‍රිය වෙනවයි කියන කතාව කියපු එක කවුද කියලා? අනේ කවුද බන්ටු ඌව දන්නේ? අනිත් එක ඌව දැනගත්තයි කියලා ඇති වැඩේ මොකද්ද? වැඩේද? ඔකව හොයාගෙන ගිහින් ඔගේ හොම්බට දෙකක් අරලා දාන්න. උපදන්නේ වාට උනේ නෑ චිචි. ඔයා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. දැන් අපේ පුතා මේ සින්දුව කියපු ගමන් එක රැයින් ජනප්‍රිය වෙයි කියලා හැමෝම කිව්වා. මමත් රෙකෝඩින් එක ඉවර වෙච්ච දවසේ ඉඳලා හැමදේම රැයට නිදිය ගන්න එළි වෙනකොට කොල්ල ජනප්‍රිය වෙලා තියෙයි කියලා. කෝ තාම නෑ. වන්තු කොල්ල ජනප්‍රිය වෙන්න channel වල යන්න ඕනේ යාගේ සින්දුව. තාම channel වල යන්න පටන් ගත්තේ නෑ නේ. කවද්ද ඔක channel වල යන්නේ? දැන් කොච්චර දවසක් ගියාද ඔක channel වල දැන් යන්නේ බෑ එහෙනම් හරිනම්. ආ. මාත් ඔකනම් කල්පනා කරා. මං අද උදේ ප්‍රොඩියුසර් කෝල් එකකුත් දුන්නා. හැබැයි ප්‍රොඩියුසර් අන් කිව්වේ ගිය සතියේ එයා චැන්දුවට බාර දුන්නලු අද හිටම යයි කිව්වා. එහෙම කිව්වද? ෂා. එහෙම නම් චිචි මං කියන්නද අද අපි කඩේ වහලා සාලෙට වෙලා ටීවී බල බල ඉමු. විකාරද? විකාරද කියන්නේ? ඉතින් එහෙම නැති වුණොත් කොල්ලගේ සින්දුව මිස් වෙනවනේ අපිට ටීවී බලන්න නැතු හිටියාම. හා. බන්ටු මං මේකට හොඳ අදහසක් කල්පනා කරා. මොකක්? අපි ටීවී එක අරගෙන කඩෙන් තියමු. ෂා. එහෙමත් පුළුවන්. Good idea. Very good, very good. එහෙනම් හොඳ බන්ටු වගේ ටීවී එක අරන් ගිහින් කඩෙන් තියලා එනවද? ඒක මන්ද කරන්න ඕනේ. ඒක ඕනෙත් නැහනේ අපි පස්සේ ඉමීට ඉතින් ওই සින්දුව බලාගමු. අදිස්සියකුත් නැහනේ ඉතින්. මොවද බන්ටු? මෙයක් දින කම්මැලිකම. ගිහින් ටීවී එක කඩෙන් තියලා එන්නකෝ. හරි 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 හරි. කෑ ගන්න එපා. කඩෙන් තියලා එන්න. ඒක ටීවී එක විතර ඇන්ටනා ඕනේ නැද්ද? ඇන්ටනා නැතුව ඔල් ගෙඩියද බලන්නේ? දෙකම ගිහින් කඩෙන් තියලා එන්න. හරි හරි. ආ එතකොට ටීවී ස්ටෑන්ඩ් එක ඕනේ නැද්ද? ස්ටෑන්ඩ් ඕනේ නැහැ. ගින් ස්ටූල් එකක් උඩින් තියලා එන්න. කඩේ? ඔව්. හා. එස්කියුස් මී. ස්ටූල් එක උඩින්ම ටීවී එක තියන්න ඕනේද? ස්ටූල් එක යටින් තිබ්බොත් අවුල්ද? යටින් තියලා දඩ ගහලා බලන්නේ. නෑ නෑ. ස්ටූල් එක උඩ වාඩිලා මම දෙකක් නෑ කියලා බලන්නේ. ඒක. ආන්දනේ කොහමද කාර් එකේ අතුරුද? හොයන්නද? ටවුන් එකට යන්න ගෙදරට මොටර් එකක් ගේන්න. ටවුන් එකට යන්න කාර් එක භාවිතා කරන්න එපානේ. මොකද්ද චාන්දනී ඔයා දැන් කියන ලොස් කතන්දරේ ඔයාමනේ කිව්වේ ඩොරින් ලෑකරේට යනකොටත් කාර් එක යන්නේ කියලා. දැන් මොකද්ද මේ එපේ කියන්නේ? කිව්වා තමයි ඒ කාර් එක ගත්තාලුතනේ. දැන් ඉතින් හැමෝම දන්නවනේ අපිට කාර් එකක් තියෙනවා කියලා. දැන් අර පොස් කතන්දරේ පෙන්වන්න ඕනේ නැද්ද? පෙන්නමු පෙන්නමු. හැබැයි වීදම ටිකක් අඩු කරලා. ඇයි මොකෝ? ලොස් වෙගෙන එනවනේ. සල්ලි ටික ඉවරයිද? අපේ දැන් ආදායම අඩු වෙගෙන එන්නේ.
අපිට දැන් ඉන්නේ කස්ටමර්ස්ලා හරියටම නම දෙනයි. ඒකෙන් අත් දෙනෙක් මේ පොඩි පොඩි ගණන් ගත්තායි. දෙන්නා ඉන්නේ ටිකක් ලොකු ගණන් ගත්තායි. ඒ දෙන්නත් දැන් ලබන සුමාන එක ගෙවල දානවා. එතකොට ඉතින් අපේ ආදායම අඩුයි. එහෙමත් ලොස් එකක්ද? එහෙනම් ඉතින් මොනව කරන්නේ? මිනිසුන්ට බලෙන් පොලියට සල්ලි දෙන්න බෑනේ. කවුරු හරි පොලියට සල්ලි හොයාගෙන එකයි එමු ඉතින්. අනේ බෑ බෑ බෑ. මං කාර් එකේ ලීස් එක ගේ මේ පොලිස් සල්ලි වලින් ඉන්නේ. ඉක්මනට කස්ටමර්ස්ලා කීප දෙනෙක් හොයා ගන්න ඕනේ. බලන්න ඉන්නකෝ. බලමුකෝ. මම අතුලටවත් කියලා බලන්නම්. මේ ය කමන්නේ මං එහෙනම් පයින් යනවා. මල්ලික සින්දුව කියද? දන්නේ නෑ අලු. මං ටීවී බැලුවේ නෑ. මොනාද හලු? ගෙදෙට්ට වෙලා නිකන් ඉන්නකොට ඒකවත් බලන්න බැරිද? වෙල්මා. අපේ අම්මා සාලේට වෙලා රෙදි මහදි මං කොහොමද ටීවී එකක් බලන්නේ? ඉතින් ටීවී එක රූම් එකට දාගන්නකෝ. එතකොට ඉතින් කිසිම රැයකක් නෑනේ. තමුසෙට තේරෙන්නේ නෑ වෙල්මා. අපේ තාත්තා පිස්සෙක් වගේ රස්සා හොයනවා. අම්මා ඇඳුම් මහනවා. මට නිකන් ගෙදෙට්ට වෙලා ඉන්න බෑ වෙල්මා. දැන් නම් කොහොම හරි ජොබ් එකක් හොයාගන්න ඕනේ. මේ මට ජොබ් එකක් හොයලා දෙනවකො. ඒකනේ මං වාට කලින්ම කිව්වේ මට CV එකක් දෙන්න කියලා. කෝ ඉතින් අමාවත සත පහකටවත් ගණන් ගත්තේ නෑනේ. මට ඒ දවස්වල ජොබ් එකක් ඕන උන්නේ නෑනේ. හැබැයි දැන් ඕනේ. වෙල්මා මට කොහොම හරි ජොබ් එකක් හොයලා දෙන්නකෝ. අනික ඉතින් මං ජොබ් එකක් කරනවා නම් අම්මට මෙච්චර දුක් විඳින්න ඕනේ නෑනේ. හරි. මං හෙට උදේම අපේ බොස් එක කතා කරලා බලන්න. කොහෙද තවමඩ CV එකක් දෙන්නකෝ. කොහෙද යන්නේ? ඩොරින් ආන්ට් කිව්වා දානි වාරෙම් මල්ලික සින්දු ටෙලිකාස්ට් කරනවා කියලා. මං යනවා ඒක බලන්න. බයි. ලෝකේ ඉන්න හැම ගායකයෙකුගේම සින්දුට කියනවා. අපේ ගායකයෙකුගේ සින්දුව විතරයි යන්නේ. මේ මිනිසුන්ට කිසිම වටිනාකමක් නැහැ නේ අපේ සීන පුතාගේ සින්දුව ගැන. ඒකනේ. වටිනාකමක් නැතුව නෙමෙයි. ඔයගොල්ලෝ මට කරපු අසාධාරණ වැඩේට සාපයක් විදිහට තමයි සින්දුව යන්නේ. ආ, වෙරිම තමයි මේ සාප කරන්න ආවද මෙතෙන්ට? ආ, දැන් අපි එතකොට ඔයාලට කරපු අසාධාරණ වැඩේ මොකද්ද? අසාධාරණ වැඩ එකක් නෙමෙයි. කීපයක්ම කළා. මුලින්ම ඔය දෙන්න මට කියලා සින්දුවක් දූස්රා කරගත්තා. මට සත පහක් දුන්නද? ඉතින් අපේ තීන පුතාටවත් සල්ලි කීයක්වත් හම්බුන්නේ නැහැ. හම්බුනොත් කීයක් හරි දෙන්නම්. ඒකනේ කතාව පැත්තකින් තියමුකෝ. හා. දැන් ඕගොල්ලෝ ගිහලා සින්දුව රෙකෝඩ් කරා. ඔව්. මට නිකන්වත් කිව්වද? ඔබට කියන්නේ මොකටද? ඔබ මොකද එතන ඇවිල්ලා මේ මැඩ්ලින් ගහන්නද, බෙන්ජෝ ගහන්නද, රබන් ගහන්නද? ඒ ගහන කට්ටිය ඔක්කොම මෙතන හිටියා. මාර කතානේ මෙයා කියන්නේ. මම ඉස්සෙල්ලාම ලියපු සින්දුව රෙකෝඩ් කරනවා බලන්න මමත් ආසයිනේ නිමල්. ඒ මට මේ වගේ අසාධාරණ වැඩ දුස්රා කරන්නේ. හරි හරි ඉතින් ඕකේ තරම් ගණන් ගන්න එපා. මේ හුසෙන් බෝලුත් රන් අවුට් වෙන කාලේ ඌ මොනවද සර්? ඒකනේ. ඈ? ඒ මොකද ඒ කිව්වේ? හුසෙන් බෝල්ට් රන් අවුට් වෙනවා පිස්සුද ඔයාට? ඒ ක්‍රිකට් කෙනෙක් නෙමෙයි නේ මචං හුසෙන් බෝල්ට්. හුසෙන් බෝල්ට් කියන්නේ අර චීටෙක් වගේ දුවන කළු කොල්ලන්නේ. ඒකනේ. ඌ ක්‍රිකට් ගහුවේ නැහැ. නෑ නෑ. ඔයා ඔය කියන්නේ නසාර් හුසෙන් හරි වෙන කවුරු හරි හුසෙන් කෙනෙක් ගැන වින්ද ඇති බඩ හුසාර් නසෙන් හරි කවුරු හරි නෑ නෑ මං කියන්නේ මේ හුසෙන් බෝල් ගැනම තමයි පිස්සුදානේ ඔය බිද්ද පණ්ඩිතයි කියලා වැඩක් නෑ යකෝ මේ සෝරි මේ චිචි මම කියන්නේ හුසෙන් බෝල් කියන්නේ ක්‍රිකට් කෙනෙක් නෙමෙයි එයා කොහමද රන් අවුට් වෙන්නේ එහෙනම් ඉතින් මොවිමයි අපි දෙන්නත් රන් අවුට් වෙන්නේ පාර යනකොට දන්න තරම තමයි ඔලිම්පික් වලින් පස්සේ ප්‍රදර්ශන ක්‍රිකට් තරගයකට හුසෙන් බෝල් බැට් කරන්න ගිහින් රන් අවුට් වුණා දැන් නැතකින් net එකෙන් බලා ගන්නවා එහෙමද මචං මේ එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නැහැනේ හුසෙන් බෝල්ට් උත් රන් අවුට් වුණා නම් උඹ ගැන කතා කරලා වැඩක් නැහැනේ මොකද උඹ අසාර් බෝල්ට්ද නැහැනේ
ඔන්නෝක අමතක කරලා දාලා මෙන්න මේ වරෙන් කොල්ලගේ සින්දුවේ ඉවරෙන් වරෙන් වරෙන් මතකේ වරෙන් දඩද මේ මේ වරෙන් ඔන්න මේ වරෙන් බිත්තර තියෙනවා බිත්තර තියෙනවා ඇයි නෑ බිත්තරක් දාලා ප්ලේන් එකක් අදලා දෙන්න වරෙන් මේ තියෙන බිත්තර වරෙන් මං කිව්වේ මේ මොකද මේ දෙනම් අපිට බිත්තරයක් ඔලිය හිටින් මෙහෙට